අදත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ සිග්නල් ප්‍රශ්නයක් කොහොම හරි අද හරි හෙට හරි හොරේ මේ සතිය ඇතුළත මේ ෆයිබර් කනෙක්ෂන් එක ලැබෙයි. එහෙම ලැබුණාම කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ පන්තිකරණ එක මගේ පැත්තෙන් ගැටලුවක් නැහැ මගේ සිග්නල් සම්බන්ධ. දැන් අදත් පොඩ්ඩක් සිග්නල් අඩුයි, ස්පීඩ් එක පොඩ්ඩක් අඩුයි. ඒ වුණාට බලමු අපි කරගෙන යමු. හරි. එතකොට මේ කොහොම හරි හෙට වගේ ඉඳන් මම පොඩ්ඩක් ඉන්න ඔයාලට මේ ෆයිබර් වයර් එකක් මං ගත්තා ඉල්ල ගත්තා එක්කෙනෙක් පොඩ්ඩක් ඉන්න මම කියනත් පෙන්නන්න ටග්ග විනාඩියක් ඉන්න මේ තියෙන්නේ මේ ෆයිබර් වයර් කෑල්ලක්. ඒක ඔයාලට පේනවත් දැන්නේ මේක මේ මම ඉල්ලුවේ නම් අර පාර යන තඩි වයර් එකක්. ඒ වුණාට මේ ගෙනත් දුන්නේ මට මේ අර පාරේ ඉඳන් ගෙදරට විදුලිය විදුලිය නෙමෙයි අර එන කම්බිය තමයි ගෙනත් දුන්නේ. මේ මේක එක ෆයිබර් කෑල්ලක් මොකද තලිත් ගත්තද වань? නෑ නෑ මේක මං අඳුරන ටෙලිකොම් එකේ එක්කෙනෙක්ට කියලා ගෙන්න ගත්තා. එතන මේ මෙතන ඔයාලට පේනවත් දැන්නේ කෙන්දක් තියෙනවා. ආලෝකේ ගමන් කරන්නේ මේ කෙන්ද පොඩි කෙන්දක් තියෙන. එතකොට මේක අර ප්‍රකාශ විද්‍යාවේ අර එතකොට මේකේ භාවිතා වෙන මූලධර්මය මොකද්ද? ආලෝක පරාවර්තන නෑ නෑ පරාවර්තනය නෙවෙයි මොකද්ද මේකේ තියෙන්නේ පාරදෘශ්‍ය මාධ්‍ය පරාවර්තනය වෙන්න නම් දර්පණයක් තියෙනවා ආලෝකය වෙන්න මෙහෙම කෙන්ද මේ කෙන්ද ගත්තේ මේ කෙන්ද තමයි ලොකු කරලා පෙන්නලා මොකද්ද ඔය වර්තනය වෙනවා ඔව් වර්තනය තමයි වර්තනය එක සංසිද්ධියක් වර්තනය වෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ මොකද්ද නදීප ප්‍රවාස වර්තනය කියන්නේ මේකෙන් මෙහෙට යන්න බෑ මේ මාධ්‍යයෙන් එළියට යන්න ඕනේ වර්තනය නම් මේ වර්තනය නේ වර්තනයට වඩා පොඩ්ඩක් එහාට ගියපු මොකක්ද පූර්ණාභ්‍යන්තර පරාවර්තන පූර්ණාභ්‍යන්තර පරාවර්තනය තමයි ප්‍රකාශ කෙඳිවල තියෙන්නේ. එතකොට ප්‍රකාශ කෙඳක් භාවිතා කරන එක වාසිය තමයි ළමයි ආලෝකයේ වේගය සාමාන්‍යයෙන් 3 වැඩි කිරීම 10 8 ms ශ්‍රේණියක. එතකොට මෙන්න මේ ප්‍රවේගය, ඉතා විශාල ප්‍රවේගය. එතකොට තාපරයක් ඇතුළත ලෝකේ වටේ රවුම් කීපයක් යන්න පුළුවන් ආලෝකය. එතකොට මේ අපේ විදුලිය කලින් අපි ටෙලිෆෝන් කනෙක්ෂන් එහෙම නැත්නම් ඔය ඉන්ටර්නෙට් ගත්තේ මේ ඒක පොඩි විදුලියක් ගමන් කරන්නේ. ඒ කම්බිනි තියෙන ඒව හරහා විදුලියක් ගමන් කර. එතකොට මේ විදුලිය සාමාන්‍යයෙන් ආලෝකයේ ප්‍රවේගයෙන් 4-5% විතර ප්‍රවේගයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ආලෝකයේ ප්‍රවේගයෙන් 4-5% වගේ පොඩි ප්‍රවේගයක් තමයි තියෙන්නේ, අඩු ප්‍රවේගය. එතකොට මෙන්න මේකෙන් අර වගේ කොහොමාරි 20 ගුණයක් 30 ගුණයක් වේගෙන් අපිට ඉන්ටර්නෙට් ලබා ගන්න පුළුවන්. එතකොට ඒක තමයි මේ කරන්න හදන්නේ. එතකොට මේ ඒකට ඉතින් වයර් ඔක්කොම ටික ආයෙ දාන්න ඕනේ ප්‍රකාශ තන්තු භාවිතා කරලා ආයෙ හදන්න. හරි. එතකොට අපි පටන් ගමු පාඩම එහෙනම්. මම මේ පේපර් එක ඊළඟ දවසේ සාකච්ඡා කරන ඔය ඩේටා ප්‍රශ්න තිබුණා කියලා කිව්වා 3-4 දෙනෙක්. ඒක නිසා ඊළඟ දවසේ අනිවාර්යෙන් ඔක් කරලා තියන්න පේපර් මේ ඩේටා දාගත්තු ගමන් ඔය පේපර් එක කරන්න. දැන් මේ වෙනකොට අපි කරලා තියනවා ළමයි පේපර්
ඔයාලට 10 11 වසර කියලා 11 කියලා මේ මේ නම් කරලම 11 වසර කියලා නම් කරලම පේපර් මම කරලා තිනවා 8ක්ද 8ක් නෙමෙයි 7ක් එතකොට 10 වසර කියලා දීලා තිනවා පේපර් 5ක් විතර ඔයාලට මතක නැද්ද නැහැ පේපර් 5ක් විතර මම දීලා තියෙනවා ඊට පස්සේ අර ප්‍රශ්න 50ක අර 10 වසර පළමු වාර විභාගය කියලා ප්‍රශ්න 50ක් දීලා තියෙනවා එතකොට මේ වෙනකොට 7යි 5යි අපි කියමු මෙතන 12ක් තියෙනවා 12 සරක් 20 ප්‍රශ්න 240ක් එතන තියෙනවා ඊට පස්සේ මෙතන 50ත් එක්ක ප්‍රශ්න 300කට ආසන්න ප්‍රමාණයක් දැන් මම Google form වලින් ඔයාලට කරලා තියෙනවා මේ හැම පාඩමක්ම මේ පාඩම් කරලා ඔයාලා ඊළඟ දවසේ අවිල්ලයි පේපර් එක කරා නම් ලොකු මේ වෙනකොට වර්ධනයක් තියෙන්න ඕන අනිවාර්යෙන් හොඳ වර්ධනයක් තියෙන්න ඕනේ මොනවාද වැරදුනේ මට කොතනද වැරදුනේ කියලා එහෙම හොය හොය කරා නම් ආපහු මතක් කර කර ලොකු වර්ධනයක් තියෙන්න ඕනේ මේ වෙලේ හරි එතකොට මේ හරි දැන් බ්‍රහස්පති කරන්න දුන්න පේපරේ සාකච්ඡා කරමු එයිද ඒකයි බ්‍රහස්පති නේද කරමු හරි බ්‍රහස්පති නේද කරමු අද මේ මේ පාඩම කරමු ඔව් අද පාඩම කරමු අද අපිට තියෙන්නේ මම හිතන්නේ මේ මේ අපි එදා කරපුවා ටික පොඩ්ඩක් මතක් කරගමු අපි ඉස්සෙල්ලම හරි ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන කතා කරන මේක අපි මේ විද්‍යුත් සන්නායක ගැන ඉස්සෙල්ලම කතා කරා. ඒ කියන්නේ විද්‍යුත් සන්නායක කියන්නේ ලෝහ නේ. ලෝහ තමයි විද්‍යුත් සන්නායක කියන්නේ. ඒ ලෝහවල පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන සමහර ඒවාට නිදහසේ ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා හඳුන්වනවා අපි අර අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ඒවට නිදහසේ ගමන් කරන්න පුළුවන්. ඒතර ඒවට විභවාන්තරයක් ලබා දීපු ගමන් ලස්සන්ට අර ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රේ පැත්තට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා. එතකොට අපි සම්මත ධාරාව ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට කියලා කියනවා. එතකොට අන්න ඒ විදිහට විදුලිය සන්නායනය කරන්න ඉලෙක්ට්‍රෝන භාවිතා කරනවා අන්න මේ මේ සන්නායක කියන කට්ටිය. ඊට පස්සේ ලෝහව තමයි සන්නායක කියලා ගන්නෙ. ලෝහවල අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අර තදින් බැඳිලා නැති නිසා ඒවා හරි ලේසියෙන් නිදහසේ හැසිරෙනවා. ඊළඟට අපි කතා කරා විද්‍යුත් පරිවාරක. එතකොට පරිවාරක කියන්නේ බොහෝ විට දැන් අර සහසංවිජ බන්ධන වලින් බැඳිලා තියෙන පරමාණු සහසංයුජ බන්ධන වලින් බැඳිලා තියෙන ඊටම තදින් ඉලෙක්ට්‍රෝන බැඳිලා තියෙන අණු තියෙන මේ සංයෝග තමයි විද්‍යුත් පරිවාරක කියලා කියන්නේ. ඒතර ඒ වගේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට නිදහසේ ඔය යාළට කැමති විදිහට යන්න බෑ. මොකද බන්ධන වලින් තදින් බැඳිලා තියෙන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන නිදහසේ නැහැ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලට විදුලිය සන්නායනය කරන්න බෑ. ඊළඟට මෙන්න මේ අර්ධ සන්නායක ගැන තමයි මේ පාඩමේදී කතා කරන්නේ. අර්ධ සන්නායක කියලා කියන්නේ මේ සිලිකන් සහ ජර්මේනියම් සිලිකන් සහ ජර්මේනියම් තමයි අර්ධ සන්නායක විදිහට අපි ගන්න. එතකොට සිලිකන් සහ ජර්මේනියම් කියන්නේ කීවෙනි කාණ්ඩයේ කට්ටියද? මලිෂ කීවෙනි කාණ්ඩයේ කට්ටියද සිලිකන් ජර්මේනියම් කියලා කියන්නේ? ආ මෙතනම තියෙනවා. හතරවෙනි කාණ්ඩය. ඔව් හතරවෙනි කාණ්ඩය. එතකොට හතරවෙනි කාණ්ඩයේ කාබන්ට යටින් ඉන්න සිලිකන් සහ ජර්මේනියම්. දැන් මේක හොඳට මතක තියාගන්න මේ වෙලාවෙන්. හරිද? එතකොට අර්ධ සන්නායක විදිහට ගන්නෙ ඔන්න ඔය කාබන්ට පහලින් ඉන්න සිලිකන් සහ ජර්මේනියම් හතරවෙනි කාණ්ඩය. එතකොට මෙන්න මේ කට්ටියට පුළුවන්කමක් තියෙනවා මෙන්න මෙහෙම හරි මෙයාලට මෙයාලගේ හතරවෙනි කාණ්ඩයේ කට්ටිය දැන් කාබන් වලත් මේ ගතිගුණයම තියෙනවා. ඒ වුණාට මෙයා විදුලිය සන්නායනය කරන්නේ නැහැ කාබන්. මිනිලන් ඇරෙන්න විදුලිය සන්නායනය කරන්නේ නැහැ. දැන් සිලිකන් වගේ කට්ටියගේ ගතියක් තියෙනවා මෙයාලා අර දැලිස් කියන ව්‍යුහ හදනවා. දැලිස් කියලා ව්‍යුහ හදනවා. එතකොට සිලිකන් පරමාණු එකක් දැන් හතරවෙනි කාණ්ඩයේ කට්ටියට බන්ධන හතරක් හදන්න පුළුවන්. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. හරිද? සිලිකන් පරමාණු ඇන්දොත් එහෙම මේ තියෙන පළවෙනි ශක්ති මට්ටම, මේ තියෙන දෙවෙනි ශක්ති මට්ටම, මේ තියෙන තුන්වෙනි ශක්ති මට්ටම. එතකොට සිලිකන් පරමාණු ඇන්දොත් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අටක් තියෙනවා. හරි තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. හරි එතන මෙන්න මේක නිසා මේ ඉලෙක්ට්‍රෝන හතරින් මෙයා අනිවාර්යෙන් බන්ධන හදන්න ඕනේ. මේ බන්ධන හදලා ඉලෙක්ට්‍රෝන අට සම්පූර්ණ කරගන්න ඕනේ. හරි ඇයි ඒ ඉලෙක්ට්‍රෝන අට සම්පූර්ණ කරගන්න ළමයි මෙයාලට මේ මේ නිකන් මේ විදිහට ඉන්න නැතුව ඇයි ඒ ඉලෙක්ට්‍රෝන අට සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්නේ හැම වෙලාවෙම? සෙහන් දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 4
මෙයා තව ඉලෙක්ට්‍රෝන හතරක් කාගෙන් හරි අරගෙන ඉලෙක්ට්‍රෝන බන්ධන වල සහභාගී කරගෙන ඉලෙක්ට්‍රෝන හතරක් කාගෙන් හරි අරගෙන මේකෙත් අටක් කරගන්න අවසන් ශක්ති මට්ටමේ අටක් කරගන්න. ඇයි මෙහෙම කරගන්නේ? ඒකට කියන වචනයක් ආවේ මෙන්න මේක වෙන්න තමා මේ මේක කරගන්න. ප්‍රභාස ස්ථායි වෙන අන්න හරි ස්ථායි වෙන බොහොම හොඳයි. ස්ථායි වෙන ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයකට යන්න තමා මෙයාලා අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අට සම්පූර්ණ කරගන්න. එතකොට මෙයාට දැන් වෙන කාගෙන්වත් උදව් ගන්න බෑනේ මේකට. වෙන කාගෙන්වත් උදව් ගන්න බෑ. ඒක නිසා සිලිකන්ම තමා මේකට ඉන්නේ. මොකද අපි සිලිකන් ගැන තමා කතා කරන්නේ. සිලිකන් පරමාණුම තමා මෙයාට උදව්වට ඉන්නේ. එතකොට ළඟ තියෙන සිලිකන් පරමාණු හතරක් එක්ක මෙයා බන්ධන හද. ළඟ තියෙන සිලිකන් පරමාණු හතරක් එක්ක මෙයා බන්ධන හද. හරි. එතකොට මේකේ සාමාන්‍යයෙන් දාන්න ඕනේ මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන, මෙහෙම ඉලෙක්ට්‍රෝන දාන්න ඕනේ. ඒ වුණාට මේ පාඩමේදී අපි ඉලෙක්ට්‍රෝන දාන්නේ මෙන්න මේ විදිහට. මෙයාගෙන් එන ඉලෙක්ට්‍රෝනේ මෙන්න, මෙයාගෙන් එන ඉලෙක්ට්‍රෝනේ මෙන්න. මෙයාගෙන් එන එක මෙන්න, මෙහෙම මෙහෙම තමයි දාන්නේ. එතකොට මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන හැදිලා මෙයා බන්ධන හතරක් හදන. ඊළඟට දැන් මෙයාලටත් ඉන්න දෙපේ එහෙම, මෙයාලටත් එහෙම ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරගන්න දෙපේ. මොකද ආරයට විතරක් එහෙම වෙලා බෑනේ නේද? එතකොට මෙයක් කරන වැඩේ තව සිලිකන් පරමාණු හතරක් එක්ක ඔහොම බන්ධන හදාගන්න. මෙයත් එහෙමයි. මෙයත් එහෙමයි. මේ ඔක්කොම ළම තව සිලිකන් පරමාණුත් එක්ක බන්ධන හදාගන්න. ඔන්නෝම් බන්ධන හදාගන්න. එතන මෙන්න මේ විදිහට මෙයාලා ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් බන්ධන හදන. ඊට පස්සේ මෙන්න මේ හැදෙන ව්‍යුහයට මොකක්ද කියන්නේ? නදීප මේකට අපි කියනවා ව්‍යුහය. නමක් කියන. සිලිකන් වල මොකක් කියලාද කියන්නේ? නදීප නේද? අයිනා නේ. සිලිකන් වල මොකක් කියලාද මේකට කියන්නේ අපි? මෙහෙම පරමාණු දිගින් දිගට මෙහෙම සම්බන්ධ වෙවි යනකොට අපි කියන එකට නම සම්මාණි පාත්‍ර නෑ. මොකද්ද කිව්වේ? මට හරියට ඇහුන්නේ දැලිසක්. අනේ හරි දැලිසක්. නිකම්ම දැලිසක් නෙවෙයි හැබැයි මේකට කියන දැලිස් වර්ග දෙකක් තියෙනවානේ. ආයනික දැලිස් එකක්, මේ පරමාණුක දැලිස් කියන්නේ තව එකක්. ආයනික දැලිස් කියලා ඔව් මේක පරමාණුක දැලිසක්. සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන ආයනික දැලිසක්. ලුණු කැටයක් ගත්තොත් ඒකේ දැලිසක් තමයි තියෙන්නේ. හරිද? ඒ වුණාට ඒකට අපි කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස කියලා. මොකද ඒක පරමාණු වලින් නෙවෙයි සමන්විත වෙන්නේ, සෝඩියම් සහ ක්ලෝරීන් කියන අයන වලින්. ඒ වගේ තියෙන්නේ අයනික බන්ධන. මේ වගේ තියෙන්නේ සහසංයුජ බන්ධන. මෙවට අපි කියන්නේ පරමාණුක දැලිස් කියලා. එතන මෙන්න මෙහෙම සිලිකන් පරමාණුක දැලිසක් හදනවා. සිලිකන් පරමාණුක දැලිසක් හදනවා. සිලිකන් පරමාණුක දැලිසක් හදලා මේ විදිහට ඉලෙක්ට්‍රෝන හතර ගානේ හවුලේ තියාගෙන මෙන්න මෙහෙම එයාගේ දැලිස නිර්මාණය කරගෙන මෙයා ස්ථායිව ඉන්නවා. මේ සිලිකන් ස්ථායිව ඉන්නවා. එතකොට මේකෙදී ඊළඟට කෙල්වින් බිඳුව කියන උෂ්ණත්වයේදී, ඒ කියන්නේ සෙල්සියස් අංශක -273°C. එතන මෙන්න මේ උෂ්ණත්වයේදී ඉතාම අඩු උෂ්ණත්වයක්, මීට වඩා අඩු උෂ්ණත්වයක් නැහැ මේ ලෝකේ. මේ ලෝකේ නෙවෙයි, මේ මුළු විශ්වයේම මීට වඩා අඩු උෂ්ණත්වයක් නැහැ කියලා තමයි කියන්නේ. එතන මේක තමයි අවම උෂ්ණත්වය. එතන මෙන්න මේ උෂ්ණත්වයේදී කෙල්වින් බිඳුවේදී මේ දැලිස මේ විදිහට තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වයකට ගියපුවාම, උදාහරණයක් විදිහට දැන් මේ අපි ඉන්න උෂ්ණත්වය, කාමර උෂ්ණත්වය නේ, මේ වගේ උෂ්ණත්වයකට ආපුවාම මේ ඉලෙක්ට්‍රෝන මේ විදිහට බන්ධන වල ඉන්නේ නැහැ ළමයි. මෙයාලා ගැලවි ගැලවි අයින් වෙනවා. මෙයාලා ගැලවි ගැලවි මෙන්න මෙහෙම දැලිසට නිදහස් වෙනවා. එහෙම දැලිසට නිදහස් වෙනකොට මෙන්න මෙතන නිර්මාණය වෙනවා යම් කිසි දෙයක්. ඊළඟට මෙහෙම දැලිසෙන් ගැලවිලා එළියට ගියපුවාම මෙහෙම එකක් නිර්මාණය වෙනවා. මෙන්න මෙහෙම හිඩසක් නිර්මාණය වෙනවා. හරි. එතකොට අපි මෙන්න මේවට කිව්ව නමක්. ඊට පස්සේ මෙන්න මේ නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලටත් තව නමක් කිව්වා. මට ඉස්සෙල්ලා කියන්න මෙන්න මේකට කියන නම මොකක්ද? කුහර. ඔව් නදීප. කුහර. අනාරි කුහර. ඊට පස්සේ මෙව්වට කියන නම මොකක්ද? දසුන්.
वाहक इलेक्ट्रॉन मे लगिन तमा मे विदुली संघायने कर लोह वगे मे आलट निधास इलेक्ट्रॉन हेम विलायम मे केल्विन बिंदु मे आलट निधास इलेक्ट्रॉन बंधन वाले सहभागी भाई वेडी उत्तर गेब ग मे आलट निधास इलेक्ट्रॉन हमेनवा ये वगेम कुहरा हमेन अनेक वेदगा कुहरा हमेन वेदगा इलेक्ट्रॉन के अन्य अभिधानवा ऋण आरोपित इलेक्ट्रॉन के ऋण आरोपित එතකොට මෙන්න මේ කුහර කියන ඒවා ඉලෙක්ට්‍රෝන අයින් වෙලා හැදෙන දේවල් නිසා ඉලෙක්ට්‍රෝන අයින් වුණාම හැදෙන ඒවා තමයි කුහර කියන්නේ. අන්න එතකොට කුහර අපි කියනවා මේවා ධන ආරෝපිතයි. කුහර ධන ආරෝපිතයි ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. හරිද? එතන මෙන්න මේ දෙකෙන් තමයි විදුලිය සංනයනය කරන්නේ මෙන්න මේ සිලිකන් කැවල්. අපි මෙහෙම බැලුවොත් එහෙනම් මෙන්න මේ සිලිකන් කැවල්ලට අපි මෙන්න මෙහෙම इलेक्ट्रोन धनाग्रे दिहावट धनाग्रे प्रतिविरुद्ध आरोपण लांगुनो आकर्षण हरिट मिनीसु वगे तम एक सामानकरण इलेक्ट्रॉन धनाग्रे दिहावट इलेक्ट्रॉन धनाग्रे दिहावट निधास इलेक्ट्रॉन मेन मे बंधन वाले निधास इलेक्ट्रॉन धनाग्रे दिहावट मेरा निकांग निकांग मेन मे इलेक्ट्रॉन मे इलेक्ट्रॉन गिहल वेटेने मेन मे कुहर अरे मे कुहर वेटवा इतना कुहर आगे इलेक्ट्रॉन इट पास मेतन इलेक्ट्रॉन निधा कुहर या निर्माण इट से इलेक्ट्रॉन मेहम दल से निधा मेन मे इलेक्ट्रॉन मेन मेहम मे कुहर पाईवा मेतन कुहर या हरियाणा इलेक्ट्रॉन मे पैतरे अनावागेम कुहर अनिपैतरे अनावागे तपिट पे कुहर අනිපැතර ගමන් කරන වගේ අපිට පේන. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එනවා මේ ගැලවි ගැලවි මේ පැත්තට පැන පැන යනවා. කුහර කියන ඒවා ඒ වගේම එහා පැත්තට පැන පැන යනවා වගේ තමයි පේන්නේ. ඒතර කුහර කියන්නේ ධන ආරෝපණ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ. ඍණ ආරෝපණ මේ පැත්තට යනකොට ධන ආරෝපණ මේ පැත්තට යනවා. ඒතර ඕක තමයි සිද්ධ වෙන්නේ. ඕක මම ආපහු සරයක් පොඩ්ඩක් පෙන්නන්නම් කුහර ගමන් කරනවා කියන එක සමහර වෙලාවට සමහරවිට ඕක තේරෙන්නේ නැහැ. දැන් සිලිකන් ඩයලිසාර මේවා අඳින් නෑ මම මෙතන ඉලෙක්ට්‍රෝන සහ කුහර විතරයි අඳින්නේ බලන්න මේ තියෙන්නේ සිලිකන් කෑල්ලක් කියලා හිතන්න මේ සිලිකන් කෑල්ලක් මේ තියෙන්නේ සිලිකන් කෑල්ලේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන विभवांतरයක් සපයනවා මෙහෙම ධනාග්‍රේ මේ පැත්තේ ඍණාග්‍රේ ධනාග්‍රේ මේ පැත්තේ ඍණාග්‍රේ එතකොට මෙන්න මේ නිදාස් ඉලෙක්ට්‍රෝන ඔක්කොම මොකද වෙන්නේ මේ නිදාස් ඉලෙක්ට්‍රෝන ධනාග්‍රේ දිහාවට ඇදිලා යනවා මේ පැත්ත ධනනේ මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ ඔක්කොම ධනාග්‍රේ දිහාවට ඇදිලා යන්න උත්සාහ කරනවා ඇදිලා යන්න උත්සාහ කරනකොට මෙන්න මෙහෙම දැන් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය ඇදිලා ගියොත් මේ ධනාග්‍රේ දිහාවට මෙතන කුහරයක් හැදෙනවා මේක ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගියොත් කුහරයක් හැදෙනවා ඊටසේ මේ ඉලෙක්ට්‍රෝන මොකද කරන්නේ මේ කුහරයට පයින්නවා. එතකොට මෙතන කුහරයක් හැදෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන. ඊටසේ මේ ඉලෙක්ට්‍රෝන මේ කුහරේ දැක්කහම මේ ඉලෙක්ට්‍රෝන මේ කුහරයට පයින්නවා. එතකොට මෙතන කුහරයක් හැදෙනවා. දැන් බලන්න කුහරේ මෙතන තිබිච්ච කුහරේ මෙතෙන්ට ගියා ඊටසේ මෙතෙන්ට යනවා. ඒ කියන්නේ කුහරේ මේ පැත්තට යනවා වගේ තමයි අපිට පේන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන, ඒ කියන්නේ වාහක ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනකොට වාහක කුහර කියන ඒවා මේ පැත්තට යනවා.
වාහක ඉලෙක්ට්‍රෝන දැන් අර අර්ධ සන්නායකක තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මෙන්න මේක. එයාට තියෙනවා ඉලෙක්ට්‍රෝන වලට අමතරව කුහරත් විදුලිය සන්නායනය කරා. ලෝහ වලට ඔය ලක්ෂණේ නැහැ. ලෝහ වල තියෙන්නේ ඉලෙක්ට්‍රෝන පමණයි. ඉලෙක්ට්‍රෝන විතරයි විදුලිය සන්නායනය කරන්න තියෙන්නේ. කුහර වලට sorry අර්ධ සන්නායක වලට ඉලෙක්ට්‍රෝන වලට අමතරව කුහරක් තියෙනවා විදුලිය සන්නායනය කරා. හරි. එතන ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ওই ටික තමයි අපි අනේ ඊට පස්සේ කරා අර මාත්‍රණේ නේ. මාත්‍රණේ කියන එක කරා. මාත්‍රණේ පොඩ්ඩක් මතක් කරලා ඊළඟට යමු. මොකද ඔවා මතක නැතුව ගියොත් එහෙම මං කරන වැඩේනොත් වැඩක් නැති වෙනවා. අපි කරන වැඩේ වැඩක් නැති වෙනවා. ඊට පස්සේ මෙහෙම මාත්‍රණේ කියලා කියන්නේ අපි සිලිකන් ඩයිලස මේ විදිහට ගත්තොත් එහෙම इलेक्ट्रॉन मे हाउल मे आल बंधन हादर मे आल हरी स्थाई विद्य स्थाई विद्य इन मे पाड़ मे मुलाइना अगटन का मे हर हागन इन हागन हिट संपूर्ण अफसटन හරි ඔය විදිහට සිලිකන් දැල්ස නිර්මාණය වෙලා තියෙනවා හරිනේ ඔව් එතකොට මෙන්න මේ සිලිකන් දැල්ස ගත්තොත් මේකේ කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වයකදී මෙන්න මේ කුහර තියෙනවා ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනක් තියෙනවා කුහරක් තියෙනවා ඉලෙක්ට්‍රෝනක් තියෙනවා හරි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කුහර තියෙනවා දැන් මෙතන ඍණ ආරෝපණයක් එළියේ තියෙනවා මේක කුහරය ඒක ධන ආරෝපණයක් මෙතන ඍණ ආරෝපණයක් එළියේ තියෙනවා මෙතන කුහරයක් තියෙනවා ඒක ධන ආරෝපණයක් तर ए उनाट मेके तीन कुहर गाट बल कुहर तुनाक तीन एकाई देखाई तुना इलेक्ट्रोन सॉरी कुहर तुनाक तीन इलेक्ट्रोन बेलो इकाई देखाई तुन तर मेन मेके ऋण आरोपण तुनाक तीन कुहर बेलोत्ते धन आरोपण तुनाक तीन बल कुहर इकाई देखाई तुन तो ऋण आरोपण गाट धन आरोपण गाण समान निशा මේක දැලිසක් විදිහට බැලුවොත් එහෙම සම්පූර්ණ දැලිසක් විදිහටම බැලුවොත් එහෙම මේක උදාසීනයි. මොකද ධන ආරෝපණ ගන්නට ඍණ ආරෝපණ ගන්න සමානයි. නේ? ඒතර මෙහෙම එක හොඳට විදුලිය සන්නායනය කරන්න බෑ අපිට. හරි? තියෙන කුහර ගාන තියෙන ඉලෙක්ට්‍රෝන ගාන මදි. ඒතකොට මේ කුහර ගානට ඉලෙක්ට්‍රෝන ගාන සමාන නිසා මේක කිසිම ආරෝපණයකුත් නැහැ. මේක ඉච්චර වැඩක් නැහැ අපිට. වැඩක් නැහැ. මොකද මේක භාවිතා කරනවට වඩා හොඳයි ලෝහයක් භාවිතා කරන එක. ඊට වඩා හොඳට විදුලිය සන්නායනය කරන්න. एक मेक बोड़ी विनाशक रो मेक अभी मतने रो मतने अर्धसायक वटिनाक मक्ति एवं अर्धसायक अक्की किसीम एडगटने सिलिकन कैल इतकोट मतने की करा सिलिकन कैल एरगन एक्को तुंगिका अंडे अलूमिनियम वगे तुंगिका अंडे खरी एमता පස්සෙනිකාණ්ඩේ ෆොස්ෆරස් වගේ පස්සෙනිකාණ්ඩේ කෙනෙක් එක්ක අපි මේක මිශ්‍ර කරනවා සිලිකන් කෑල්ල මිශ්‍ර කරනවා මිශ්‍ර කරනවා කියන්නේ මේක හොඳට අඹරලා හරි මොකක් හරි ක්‍රමයකින් මිශ්‍ර කරනවා ඇති මිශ්‍ර කරනවා එතන මිශ්‍ර කරපුවාම තමයි නිර්මාණය වෙන්නේ අර්ධ සන්නායකයේ අර අපිට අවශ්‍ය කරන ප්‍රතිඵල ගන්න පුළුවන් විදිහ එකක් හැදෙන්නේ එතකොට එතන මුලින්ම මේ මේ මෙන්න මේ අවස්ථාවේදී අර්ධ සන්නායකයේ මම කිව්වා එච්චරම වැදගත්කමක් නැහැ වැඩක් නැහැ හරි इतना से अभी करें अलूमिनियम हरी फॉस्फरस हरी देखे अरग तुंगिनी कांडे खरी पसनी कांडे खरी अरगन मेकट दिए मिश्र कर मिश्र कर इतम सुल प्रमाण गण सामान्य कोटास मिलियन मांगे गण ये पोडी प्रमाण मेन मे अलूमिनियम हरी फॉस्फरस हरी गण अरे इतना से अभी बोलो मेक अलूमिनियम वाली मतने मुखदे अलूमिनियम वाली मात्रने मे सिलिकन परमाणु अथरीम पात्र अयिंगला अलूमिनियम मेकट बंधने अलूमिनियम संबंध अलूमिनियम संबंध वच्चिगा अलूमिनियम कीलकिन तुंगिनिका अंडे निसा अलूमिनियम वाल अवसान शक्ति मट्टमे इलेक्ट्रॉन की अक्तिर दियांजना अलूमिनियम वाल अवसान शक्ति मट्टमे इलेक्ट्रॉन की अक्तिर तुना ओ
ඇලුමිනියම් කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන එකනේ. ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන. එතකොට මෙයාට මේ දැලිසට ලබා දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට සිලිකන් පරමාණු 3ක් එක්ක විතරයි මෙයාට බන්ධනේ හදන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝනේ මෙයාට මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් දෙන්න බැරි නිසා මෙතන නිර්මාණය වෙනවා කුහරය. මෙතන කුහරයක් නිර්මාණය වෙනවා. හරි. එතකොට මේ කුහර කියන්නේ ධන ආරෝපණ නිසා මේකට අපි කියනවා පොසිටිව්. එහෙම නැත්නම් p. p වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා අපි මේකට කියනවා. මොකද මේකේ වැඩි වෙන්නේ කුහර. දැන් මෙතෙන්ටත් ඇලුමිනියම් එකක් සම්බන්ධ වුණා කියන්නේ. ඇලුමිනියම් එකක් සම්බන්ධ වුණාම මේ ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දෙන්න නැහැ. ඒක නිසා මෙතන කුහරයක් තමයි නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ටත් ඇලුමිනියම් එකක් සම්බන්ධ වුණා කියලා හිතන්න. එතකොට මේ එකකට යාට ඉලෙක්ට්‍රෝනයක් දෙන්න විදියක් නැහැ. එයා ගාව තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 3යි. ඒක නිසා කුහරයක් නිර්මාණය වෙනවා. එතකොට මේ වගේ දැලිස හැදෙනවා කුහර ගන්න වැඩි විදිහට. දැන් බලන්න ඉලෙක්ට්‍රෝනයි කුහරයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වලට වැඩිය අර නිදාස් ඉලෙක්ට්‍රෝන වලට වැඩිය කුහර ගන්න වැඩි. එතකොට කුහර කියන්නේ ධන ආරෝපණ නිසා මේ දැලිස ධන විදිහට ආරෝපණය වෙනවා. ධන විදිහට ආරෝපණය වෙනවා. එතකොට මේ දැලිස ධන විදිහට ආරෝපණය වෙන නිසා මේකට අපි කියනවා p වර්ගයේ අර්ධ සන්නායක කියලා. p පොසිටිව් කියන වචනයෙන් තමයි එන්නේ මේ. පොසිටිව් කියන වචනයෙන් තමයි. එතකොට p වර්ගයේ අර්ධ සන්නායකයක් නිර්මාණය කරනකොට මේ වගේ අර්ධ සන්නායක වලට අපි කියනවා මේ නම බාහ්‍ය අර්ධ සන්නායක කියලා. බාහ්‍ය අර්ධ සන්නායක. එතකොට මේ මාත්‍රණය කරපු නැති හරි සංසුද්ධ සිලිකන් කෑල්ලක් ගත්තොත් ඒකට අපි කියන්නේ නිසඟ අර්ධ සන්නායකයක්. මේකට කියන්නේ අපි මාත්‍රණය කරන් පස්සේ බාහ්‍ය අර්ධ සන්නායකයක් කියලා. බාහ්‍ය අර්ධ සන්නායක. එතකොට බාහ්‍ය අර්ධ සන්නායකයක් ඇලුමිනියම් වලින් මාත්‍රණය කරොත් වැඩි වෙන්නේ කුහර සංඛ්‍යාව. කුහර තමයි වැඩි වෙන්නේ. ධන ආරෝපණ වැඩි වෙන්නේ. ධන ආරෝපණ වැඩි වෙන නිසා ඒකට අපි කියනවා p වර්ගයේ අර්ධ සන්නායක. ඒ කියන්නේ ධන වර්ගයේ අර්ධ සන්නායක. හරි. එතකොට ඊට වඩා වෙනස් මේක ෆොස්ෆරස් වලින් අපි මාත්‍රණය කරොත්. ෆොස්ෆරස් වලින් මාත්‍රණය කරොත් ඊට වඩා වෙනස්. බලන්න මේ තැන් වලට ඇලුමිනියම් තියෙන තැන් වලට ෆොස්ෆරස් කියලා සම්බන්ධ වුණා. දැන් මේක මම සිලිකන් කෑල්ලක් අරගෙන ෆොස්ෆරස් එක හොඳට මිශ්‍ර වෙන විදිහට කොහොමාරි ක්‍රමයකට මිශ්‍ර කරනවා. එතකොට මේ ගිහිල්ලා දැන් අර ඇලුමිනියම් සම්බන්ධ වෙච්ච තැන් වලට ෆොස්ෆරස් සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ කියලා බලන්න. ෆොස්ෆරස් සම්බන්ධ වුණොත් ෆොස්ෆරස් කියන්නේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් නෙවෙයි තියෙන්නේ. කීයක් තියෙනවද ඉලෙක්ට්‍රෝන? ෆොස්ෆරස්. ෆොස්ෆරස්. පහක් තියෙනවා. ඔව්. ෆොස්ෆරස් වල ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන අවසාන ශක්ති මට්ටම. ඉලෙක්ට්‍රෝන පහක් තියෙනකොට දැන් දැලිසට දෙන්න පුළුවන් මෙයාට ඉලෙක්ට්‍රෝන හතරක්. ඉලෙක්ට්‍රෝන හතරක් දෙන්න පුළුවන්. ඇයි මේ වටේට තියෙන සිලිකන් පරමාණු හතරයි. හරි. දැන් මේකක් මම මෙතනින් සිලිකන් දානවා දෙන්න. මෙතෙන්ට දානවා ෆොස්ෆරස්. එතකොට මෙයාට දෙන්න පුළුවන් වෙන්නේ ඉලෙක්ට්‍රෝන පහක් මෙයා ගාව තියෙන අවසාන ශක්ති මට්ටමේ. ඒ වගේ සිලිකන් පරමාණු හතරයි වටේට ඉන්නේ. ඒක නිසා මෙයාට දෙන්න පුළුවන් වෙන්නේ ඉලෙක්ට්‍රෝන හතරයි. එතකොට ඉලෙක්ට්‍රෝන හතර දීලා මෙයා බන්ධන හදනවා. හදපුවම ගැටලුවකුත් නැහැ. දැන් ෆොස්ෆරස් වටේට ඉලෙක්ට්‍රෝන 8ක් ඉන්නවා. වටේට බැලුවොත් එහෙම ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඒතර ෆොස්ෆරස්ුත් ස්ථායිද? ෆොස්ෆරස් වල ගැටලුවකුත් නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ දැලිසට නිදහස් කරනවා. ඒතර ෆොස්ෆරස් සම්බන්ධ වෙලා තියෙන හැම තැනකින්ම ඉලෙක්ට්‍රෝනය ගානේ දැලිසට නිදහස් වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ නිසා හොඳට මේක තේරුම් ගන්න. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ නිසා හරි මෙන්න මේ දැලිස ඍණ විදිහට ආරෝපණය වෙනවා. මේ දැලිස ඍණ විදිහට ආරෝපණය වෙනවා. ඒක ඍණ කියන්නේ නෙගටිව් කියන ඉංග්‍රීසි වචනයෙන් එන්නේ. ඍණ කියන එකට ඉංග්‍රීසි වචන නෙගටිව්. ඒක නිසා මේක n වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා කියනවා. n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් තමයි හරිම වචන. කලින් එක p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක්. මේක n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක්. හරි. ඒතර එදා කරේ ওই ටික තමයි. ওই ටික තමයි එදා කරේ. දැන් අලුතෙන් යන්න තියෙන අපිට ඩයෝඩ වලට. ඒකත් භාගයක් කරගෙන ගිහිල්ලා තමයි වැඩේ. භාගයක් කියන්නේ චුට්ටක් කරානේ. ඊයෙන් සංදීගෙන ලියන්න ඕනේ සර්. මොකද්ද දසුන්? අර p සංදීය කියලා තියෙන එකක් අන්න ඒක ලියන්න දිනව එතන. ඔව් ඒක ලියන්න ඕනේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා මම වැඩේට යමු.
මට විනාඩියක් දෙනවද මේ පාට පෑන් ටිකට තින්ත ටිකක් දාගන්න පොඩ්ඩක් ඉන්න දැන් තියෙන්නේ අපිට අර මාතෘකාව තියෙන එකේ බලන්නකෝ ඔයාලගේ පිටුව තුන්වෙනි පිටුවේ තියෙනවා PN සන්ධි PN සන්ධි තමයි දැන් තියෙන්නේ PN සන්ධි එතන මේ PN සන්ධි කියන්නේ ළමයි මේ ඩයෝඩ කියන එකම තමයි ඩයෝඩයක් කියන එක තමයි PN සන්ධියක් කියලා කියන්නේ තර ඉස්සෙල්ලම් බලමු මේක හරි සරලව තේරුම් ගන්න ඩයෝඩයක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. හරි ඩයෝඩයක් නිර්මාණය කරනකොට දැන් ජර්මේනියම් කෑල්ලක් ගත්තත් පුළුවන්. ජර්මේනියම් කෑල්ලක් ගත්තත් ඩයෝඩයක් නිර්මාණය කරන්න පුළුවන්. අපිට බෑ ඒක ඒ අදාළ මේ මේ උපකරණ භාවිත කරලා කරනවා ඇත්තේ. හැබැයි කරන විදිය අපිට කතා කරන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි මේ තියෙන්නේ සිලිකන් කෑල්ලක් කියලා හිතන්න. මේ තියෙන්නේ සිලිකන් කෑල්ල. හරි මේ තියෙන සිලිකන් කෑල්ලක් අපි මේ සිලිකන් කෑල්ල හරි මැදින් ඔහොම දෙකට බෙදා ගන්න. මේ දෙකට බෙදා ගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ පැත්ත සිලිකන් කෑල්ලේ මේ පැත්ත අපි අපි මාත්‍රණය කරන අපි අර මාත්‍රණය කරනවා කියන එක කතා කරන්න දැන් ටිකට ඉස්සෙල් මේ පැත්ත මාත්‍රණය කරනවා තුන්වෙනි කාණ්ඩයේ එක්කෙනකින්. හරියට නිකන් ඇලුමිනියම් වලින් බං. ඊට පස්සේ මේ පැත්ත මාත්‍රණය කරනවා අපි පස්වෙනි කාණ්ඩයේ එක්කෙනකින්. හරියට ෆොස්ෆරස් වගේ. මට කියන්න මේ පැත්තේ හැදෙන්නේ මොන විදිහේ බාහ්‍ය අර්ධ සන්නායකයක්ද මේ පැත්තේ හැදෙන්නේ මොන විදිහේ භාග්‍ය අර්ධ බාහ්‍ය අර්ධ සන්නායකයක්ද එතකොට මේකේ හැදෙන්න පුළුවන් n වර්ගයේ p වර්ගයේනේ එතකොට මේ පැත්තේ හැදෙන්න පුළුවන් n ද p ද මේ පැත්තේ හැදෙන්න පුළුවන් n ද p ද හොඳට බලලා කියන්න මම සජිඳු සජිඳු ඉන්නවද මේ පැත්තේ මේ A කියන පැත්ත මොන වගේ අර්ධ සන්නායකයක්ද හැදෙන්නේ B කියන පැත්ත මොන වගේ අර්ධ සන්නායකයක්ද හැදෙන්නේ ඒවල මොකක්ද හැදෙන්නේ ෂයන් P වර්ගය අර්ධ සන්නායකය ඔව් P වර්ගය අර්ධ සන්නායකයක් තමයි මේ පැත්ත හැදෙන්නේ මොකද ඇලුමිනියම් කියලා කියන්නේ තුන්වෙනි කාණ්ඩයේ කෙනෙක් ඇලුමිනියම් වලින් අපි මාත්‍රණය කරන් පස්සේ ඇලුමිනියම් වලින් මාත්‍රණය කරන් පස්සේ මෙතන හැදෙන්නේ කුහර කුහර තමයි නිර්මාණය වෙන්නේ කුහර කියන්නේ ධන ආරෝපණ නිසා අපි මේ පැත්ත p වර්ගයේ අර්ධ සන්නායකයක් විදිහට තමයි නිර්වාණය වෙන්නේ. මේ පැත්ත p වර්ගයේ අර්ධ සන්නායකය. එහා පැත්ත සන්නායකය එහා පැත්ත බලන්න අනිත් පැත්තේ අපි මාත්‍රණය කරලා තියෙන ෆොස්ෆරස් වලින් ෆොස්ෆරස් කියන්නේ පස්වෙනි කාණ්ඩයේ කෙනෙක් ඉලෙක්ට්‍රෝන පහක් දෙනවා යා දැලිසට. ඒක නිසා ඉලෙක්ට්‍රෝන හතරකින් බන්ධන හදනවා. එක ඉලෙක්ට්‍රෝනයක් දැලිසට නිදහස් කරනවා. ඒක නිසා ඍණ විදිහට තමයි ආරෝපණය වෙන්නේ. ඍණ ආරෝපිත. ඒක නිසා මේක n වර්ගයේ අර්ධ සන්නායකය. එතකොට එකම සිලිකන් කෑල්ල මෙන්න මේ විදිහට එක පැත්තක් p විදිහට අපි මේ 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 මොනවාද මේ මාත්‍රණය කරනවා අනිත් පැත්ත n විදිහට මාත්‍රණය කරනවා.
තොර p විදිහට මාත්‍රණය කරපු පැත්තේ කුහර වැඩි හරි මේක හොඳට තේරුම් ගන්න p විදිහට මාත්‍රණය කරපු පැත්තේ කුහර වැඩි n විදිහට මාත්‍රණය කරපු පැත්තේ ඉලෙක්ට්‍රෝන වැඩි හරි ඒක ඒක හොඳට මතක තියාගන්න දැන් ඒකත් එක තමයි දිගටම p විදිහට මාත්‍රණය කරොත් කුහර තමයි වැඩි වෙන්නේ n විදිහට මාත්‍රණය කරොත් ඉලෙක්ට්‍රෝන වැඩි එතන මම මේකේ කුහර පැත්තේ කියන්නේ p පැත්තේ එතන මේ පැත්ත p सिलिकन कैलाकर नील पार्टी कुहर कुहर सिलिकन सिलिकन परमाणु मुकुत कुहर इलेक्ट्रोन वितर है कुहर कुहर मेपैते अंदर එතකොට අනිත් පැත්ත බැලුවොත් එහෙම සිලිකන් කැබැල්ල අනිත් පැත්ත n විදිහට තමයි මේකේ මාත්‍රණය කරලා තියෙන්නේ ඒක නිසා මේ පැත්තේ වැඩි වෙන්නේ ඉලෙක්ට්‍රෝන මේ පැත්ත ෆොස්ෆරස් වලින් තමයි මාත්‍රණය කරේ ඒක නිසා ඉලෙක්ට්‍රෝන ගන්න තමයි වැඩි වෙන්නේ හරි මේ විදිහට අපිට පුළුවන් PN සන්ධියක් හදන්න. මේක තමයි PN සන්ධිය කියලා කියන්නේ. මේක තමයි ඩයෝඩය කියලා කියන්නේ. හරි සරලවම ගත්තොත් සිලිකන් කැල්ලක් ගන්නවා. එක පැත්තක් P විදියට මාත්‍රණය කරනවා. ඒ කියන්නේ ඇලුමිනියම් වගේ තුන්වෙනි කාණ්ඩයේ කෙනෙක් එක්ක අනිත් පැත්ත N විදියට මාත්‍රණය කරනවා. ඒ කියන්නේ ෆොස්ෆරස් වගේ පස්වෙනි කාණ්ඩයේ කෙනෙකුත් එක්ක. එතන මේ විදියට මාත්‍රණය කරලා ගත්තාම ඒකට අපි කියනවා ඩයෝඩයක්. එහෙමත් නැත්නම් PN සන්ධියක්. PN සන්ධිය. එතකොට PN සන්ධියක් කියනවා ඩයෝඩයක් කියනවා ඊට පස්සේ තව කියනවා PN සන්ධි ඩයෝඩයක් කියලා කියනවා. ඔය වචන ඔක්කොගෙම මෙන්න මෙයාව තමයි නම් කරන්නේ. හරි? මේක හැදුවම් පස්සේ දැන් ඔක හදනවා. හැදුවම් පස්සේ ඊළඟට සිද්ධ වෙන දේ බලන්න. මෙන්න මේ PN සන්ධිය. මෙන්න මෙතන සන්ධියක් නේ තියෙන්නේ. දැන් මෙතන මේ මෙතන දෙන්නේ මේ මේ අර දේශ සීමාවක් වගේ කැලලක් නේ. මේක නිකන් දේශ සීමාවක් වගේ. P පැත්තයි N පැත්තයි වෙන් කරර තැන. හරි මේක p පැත්තයි n පැත්තයි වෙන් කරන තැන තමයි මේ මැද තියෙන්නේ. එතන මෙහෙම මැද මෙහෙම තිබුණාට මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ මේ 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 කුහර කියන්නේ ධන ආරෝපණ. ඉලෙක්ට්‍රෝන ඍණ කුහර කියන්නේ ධන. මේවා ඍණ මේවා ධන. එතන ඔයාලා හොඳටම දන්නවනේ මෙච්චර දවස් ඉගෙන ගත්ත එකෙන් ධන ආරෝපණයි ඍණ ආරෝපණයි ආකර්ෂණය වෙනවනේ. එකිනෙකට ආකර්ෂණය වෙනවා ධන ආරෝපණයි ඍණ ආරෝපණයි. එතකොට වෙන්නේ මොකද්ද? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ පැත්තට ගමන් කරන්න උත්සාහ කරනවා මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරන්න උත්සාහ කරනවා හරි මේ පැත්තට ගමන් කරන්න උත්සාහ කරනවා ඒ වගේම තමයි මේ පැත්තේ තියෙන ධන ආරෝපණ ටිකත් අර පැත්තට යන්න උත්සාහ කරනවා අර පැත්තට ගමන් කරන්න උත්සාහ කරනවා ඔහොම ගමන් කරන්න උත්සාහ කරනවා එතන මෙන්න මේ ගමන් කරන නිසා දැන් මේ ධනයි ඍණයි එකතු වෙනවා ධනයි ඍණයි එකතු වෙනවා මේ පැත්තේ තියෙන ධන ආරෝපණ ටික එහා පැත්තට යනවා මේ පැත්තේ තියෙන ඍණ ආරෝපණ ටික මෙහා පැත්තට එනවා. ඒතර ඔන්න ඔය සිද්ධිය නිසා මෙන්න මේ මැද දැන් මේ ඉලෙක්ට්‍රෝනයක් ගිහිලා කුහරයකට පිරුණාම ඉලෙක්ට්‍රෝනයක් ගිහිලා කුහරයකට සම්බන්ධ වුණාම ධනයි ඍණයි එකතු වෙන්නේ. ධනයි ඍණයි එකතු වුණාම ආරෝපණයේ බිඳුවයි. එහෙම වුණාම මේ මැද එනවා ආරෝපණ නැති කලාපයක්. අර ඉලෙක්ට්‍රෝන සහ කුහර එහෙට මෙහෙට යන නිසා මේ මැද ඇති වෙනවා ආරෝපණ නැති කලාපයක්. හරි ආරෝපණ නැති කලාපයක් වෙන්නේ එහෙම හටගන්න. එකට හේතුව තමයි මේකේ නිර්මාණය වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික මේකේ නිර්මාණය වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික මේ සන්ධියෙන් මේ පැත්තට ගමන් කරා කුහර ටික මේ පැත්තට ගමන් කරා එතන මැද ආරෝපණ නැති කලාපයක් හටගන්නවා එතන මේකට අපි කියනවා ඉලෙක්ට්‍රෝන සහ කුහර විසරණය කියලා අර විසරණය කියලා ඉගෙන ගත්තනේ අපි අර ඉගෙන ගන්නවනේ මේ අර ජලයේ හැම විසරණය කියන ජලයේ වාෂ්පන උත්සේදනය කියන්නේ විසරණය එතන ඒ වගේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තෙන් දැන් මේ පැත්තට යනවා කුහර මේ පැත්තෙන් දැන් මේ පැත්තට යනවා එතකොට අපි කියනවා මේක ආරෝපණ විසරණයක් සිද්ධ වෙනවා කියලා. ආරෝපණ විසරණයක් නිසා මෙන්න මෙතන ඇති වෙනවා ආරෝපණ නැති කලාපයක්. ආරෝපණ නැති නැති ආරෝපණ රහිත කලාපයක් හටගන්නවා. හරි. ඒ ආරෝපණ නැති කලාපය ආරෝපණ රහිත කලාපය අපි කියනවා හායිත ප්‍රදේශ කියලා. හායිත ප්‍රදේශ. හායිත ප්‍රදේශ. හරි. එතකොට ඒක සිද්ධ වුණේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට විසරණය වුණා කුහර ටික මේ පැත්තට විසරණය වුණා. ඒක නිසා මැද ඉලෙක්ට්‍රෝන කුහර නැති කලාපයක් හටගත්තා
මොකද ළමයි මේ ඉලෙක්ට්‍රෝනයි කුහරයි කියන්නේ ධන සහ ඍණ ආරෝපණනේ. ওই දෙක එකතු වුණාම ආරෝපණයක් නැති උදාසීන එකක් තමයි හැදෙන්නේ. එතකොට මෙන්න මේ හරිය ආරෝපණ මොකුත් නැති වෙනවා. එතකොට ඒ හරියට අපි කියනවා හායිත පෙදෙස කියලා. මේ හොඳට මතක තියාගන්න. හරි. මේ හොඳට මතක තියාගන්න. හරි. එතකොට මෙතෙන්ට එනකන් හොඳට තේර මේ හොඳට තේරුම් ගන්න ඕනේ ඊළඟ කාරණේ කියන්නේ. ඒක නිසා අපි මේක හරි මේකත් මම කියලා දීලා මින්නම්. එතකොට ඔක්කොම නෝට් එක ලියන්න පුළුවන්. එතකොට මේ විදිහට හායිත ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. හායිත ප්‍රදේශයක් නිර්මාණය වෙනකොට ඊළඟට සිද්ධ වෙන දේ තමයි මෙන්න මේක. මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගියානේ. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගියපු නිසා මෙන්න මේ හරියේ ඊටාම කුඩා ඍණ ආරෝපණයක් හට ගන්නවා. පොඩි ඍණ ආරෝපණයක් හට ගන්නවා මේ පැත්තේ. මොකද ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගියපු නිසා. කුහර කියන්නේ ධන ආරෝපණ. කුහර එහා පැත්තට ගියපු නිසා කුඩා ධන ආරෝපණයක් හට ගන්නවා මෙන්න මේ පැත්තේ. හරි. එතන මේ ධන ආරෝපණයක් සහ මේ පැත්තේ පොඩි ධන විභවයක් හට ගන්නවා මේ පැත්තේ පොඩි ඍණ විභවයක් හට ගන්නවා. එතන හරියට නිකන් බලන්න මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. නේ මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. එතකොට මේක නිකන් හරියට නිකන් කෝෂයක් වගේ තමයි මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. මේක කුඩා විභවාන්තරයක්. ඊටාම කුඩා විභවාන්තරයක් තමයි හටගන්නේ. මේක සාමාන්‍යයෙන් 0.3ක් 0.7ක් වගේ අතර ගාණක් තමයි විභවාන්තරේ හටගන්නේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගියපු නිසා අපි මම කියවනේ අර උදාසීන වුණා වෙනවා කියලා. උදාසීන වෙන එක 100%ක්ම වෙන්නේ යම් සුළු ඍණ ආරෝපණයක් මේ පැත්තේ ඉතුරු වෙනවා. ඒතර මේ ඍණ ආරෝපණ නිසා මේ පැත්ත ඍණ විදිහට ඍණ විභවයක් හට ගන්නවා. මේ කුහර මේ පැත්තට ගියපු නිසා මේ පැත්තේ ධන විභවයක් හට ගන්නවා. අන්න මේ දෙක නිසා මේක නිකන් හරියට කුඩා කෝෂයක් විදිහට. මෙන්න මේ වගේ කුඩා විභවාන්තරයක් තියෙන කෝෂයක් විදිහට ක්‍රියා කරනවා. ඒතර මෙන්න මේ විභවාන්තරය අපි හඳුන්වනවා මෙන්න මේ විභවාන්තරය බාධක විභවය කියලා හඳුන්වනවා. බාධක විභවය. හරි. එතකොට දැන් මේකේ ඔයාලා මතක තියාගන්න ඕන දේවල් මෙන්න මේවා. ඉස්සෙල්ලාම සිලිකන් කෑල්ලක් ගන්නවා එක පැත්තක් P විදිහට මේ මාත්‍රණය කරනවා. එතකොට මේ පැත්තේ කුහර වැඩි වෙනවා. අනිත් පැත්ත අපි N විදිහට මාත්‍රණය කරනවා. එතකොට මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. ඊට පස්සේ මේ දෙක මෙහෙම සම්බන්ධ වෙච්ච ගමන් මේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම මේ පැත්තට විසරණය වෙනවා. මේ පැත්තේ දෙන කුහර මේ පැත්තට විසරණය වෙනවා. එතකොට මැද හැදෙනවා මෙන්න මේ හායිත ප්‍රදේශ කියන ආරෝපණ නැති කලාපයක් හටගන්නවා. ඊළඟට සිද්ධ වෙන දේ තමයි මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගියපු නිසා මෙතන කුඩා ධන ඍණ ආරෝපණයක් හටගන්නවා. මේ කුහර මේ පැත්තට ගියපු නිසා මේ පැත්තේ කුඩා ධන ආරෝපණයක් හටගන්නවා. අන්න ඒක නිසා මෙන්න මේ හායිත ප්‍රදේශේ පොඩි විභවාන්තරයක් හටගන්නවා. අන්න ඒකට අපි කියනවා බාධක විභවය කියලා. බාධක විභවය කියලා කියනවා. හරි අපි නෝට් එක ලියාගමු. ඩයෝඩේ කාර්යයන් ටික ඉස්සරහට කතා කරමු. ඒක තමයි දිගටම අපි කතා කරන්නේ. හරි මේක අපි නෝට් එක ලියාගමු දැන්. පීඑන් සන්ධියක් නිර්මාණය කරගන්නේ ඔය විදිහට එක පැත්තක් පී විදිහට සන්නායනය කර මේ මාත්‍රණය කරගන්නවා. අනිත් පැත්ත එන් විදිහට මාත්‍රණය කරගන්නවා. පී විදිහට මාත්‍රණය කරපු පැත්තේ කුහර වැඩි වෙනවා. එන් විදිහට මාත්‍රණය කරපු පැත්තේ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන සහ කුහර විසරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කුහර පැත්තට. ගමන් කරපුවාම මෙන්න මේ වගේ එකක් නිර්මාණය වෙනවා. අර ඉලෙක්ට්‍රෝනවත් කුහරවත් නැති ප්‍රදේශයක් මැද හට ගන්නවා. එතකොට මේ ප්‍රදේශයට අපි කියනවා හායිත ප්‍රදේශ කියලා. එතකොට අන්න ඒක නම් කරගන්න ටියුට් එකේ හායිත ප්‍රදේශ. එහෙමත් නැත්නම් මේකට හීනස්තරය කියලාත් කියනවා. හීනස්තරය කියලාත් කියනවා. එතකොට ඉලෙක්ට්‍රෝනවත් කුහරවත් නැති උදාසීන කලාපයක් තමයි හීනස්තරය කියලා කියන්නේ. හරි මේ ටික නම් කරගන්න. කුහර නම් කරගන්න, නිදාස් ඉලෙක්ට්‍රෝන නම් කරගන්න, ඊට පස්සේ හායිත ප්‍රදේස හීන ස්තරය නම් කරගන්න. ඊට පස්සේ ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි මෙන්න මේක. මේ පැත්තේ තිබිච්ච කුහර මේ පැත්තට ගියපු නිසා
හරිද? කුහර කියන්නේ ධන ආරෝපණය. ඒක නිසා ඒ පැත්තේ ඉතා කුඩා ධන ආරෝපණයක් හට ගන්නවා. කුහර ගියේ පැත්තට ගියපු නිසා තමයි ඒක වෙන්නේ. ඊළඟට මේ පැත්තේ වෙච්ච ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගියපු නිසා ඒ පැත්තේ ඉතා කුඩා ඍණ ආරෝපණයක් හට ගන්නවා. මොකද ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ නිසා. ඒතර ඔන්න ඔය දෙක නිසා එක පැත්තක ඍණ විභවයකුත් අනිත් පැත්තේ කුඩා ධන විභවයකුත් හට ගන්නවා. ඒක නිසා පොඩි විභවාන්තරයක් ඒ දෙන්න අතර ඇති වෙනවා. ඒ දෙපැත්තේ පොඩි විභවාන්තරයක් හටගන්න. ඒක හරියට නිකන් කෝෂයක් වගේ වැඩ කරනවා. ඒතර ඒක මනක්කල්පිත කෝෂයක් වගේ. හරි? ඒක නිසා මේකට අපි කියනවා විභව බාධකය කියලා. අර මනක්කල්පිත කෝෂයක් නිසා තමයි තිත්තිරි වලින් දාලා තියෙන්නේ. ඒතර මේකට විභව බාධකය කියලා අපි කියනවා. දැන් තමයි ටිකක් අමාරු කොටස එන්නේ තේරුම් ගන්න. දැන් හොඳට බලා ගන්න ඕනේ මේක. මෙච්චරලා තියෙන මෙච්චරලා කරපු වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න. चुट्टा कुड़ी पटांग हरी सर මේ පොඩ්ඩක් ඉස්සෙල්ලා මිලියන් දෙපා දැම්ම කියවගනිමු. සිලිකන් හා ජර්මේනියම් එක් පැත්තක් පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කොට. ඒ කියන්නේ සිලිකා හරි ජර්මේනියම් හරි කෑල්ලක් අරගෙන ඒකේ එක පැත්තක් පස්වෙනි කාණ්ඩයේ ෆොස්ෆරස් වගේ එකකින් මාත්‍රණය කරනවා. අනිත් පැත්ත N වර්ග ඊට පස්සේ N වර්ගයේ අර්ධසන්නායකයක් නිර්මාණය වෙනවා. ඒතර පස්වෙනි කාණ්ඩයේ කට්ටියකින් අපි මාත්‍රණය කරොත් N වර්ගයේ පැත්තක් හැදෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩයේ කට්ටියකින් අනිත් පැත්ත මාත්‍රණය කරනවා. එතකොට P වර්ගයේ අර්ධසන්නායකයක් හැදෙනවා. ඒතර ඒකේ මැද්දේ PN සන්ධියක් හැදෙනවා. ඒතර මේ සන්ධිය ගැන තමයි අපි කතා කරන්නේ. ඩයෝඩය කියලා කියන්නේ ඔය PN සන්ධිය තමයි. ඊළාට කියනවා සන්ධිය නිර්මාණය වුවාම නිර්මාණය වෙච්ච ගමන්ම වාහක ඉලෙක්ට්‍රෝන හා කුහර විසරණය වෙනවා. එයාලා දෙපැත්තට ගමන් කරනවා. ඒතර ඉලෙක්ට්‍රෝන PN පැත්තේ ඉඳලා P පැත්තට යන්න උත්සාහ කරනවා. අර කුහර P පැත්තේ ඉඳලා N පැත්තට යන්න උත්සාහ කරනවා. ඒතර මැද හට ගන්නවා වාහක නැති ප්‍රදේශය. ඒ කියන්නේ ආරෝපණ නැති මුක්ත කලාපයක් හට ගන්නවා. වාහක මුක්ත කලාපයක්. ඒතර මේක හීන ස්තරයේවත් ආයිත ප්‍රදේශ කියලා හඳුන්වනවා. අර N සිට P ට ඉලෙක්ට්‍රෝන ගමන් කරපු නිසා ඍණ ලෙසත් P සිට N ට කුහර ගමන් කරපු නිසා ධන විදිහට සන්ධිය හරහා විභවාන්තරයක් හට ගන්නවා. මේක විභව බාධකය කියලා හඳුන්වනවා. ඔසයන් හව ප්‍රශ්න හොඳයි. සම්පූර්ණයෙන්ම එකතු වෙන්නේ නැද්ද කියලා. සම්පූර්ණයෙන්ම මේක මේ ඉලෙක්ට්‍රෝන ටික කුහරයි ඉලෙක්ට්‍රෝනයි මිශ්‍ර වෙන්නේ නැද්ද කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේකේ ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මේ සන්ධිය තියෙනවානේ. මෙතන සන්ධිය මැද තියෙනවා. ඒ සන්ධිය ආසන්නයේ ඉන්න ඉලෙක්ට්‍රෝන විතරයි මේ පැත්තට යන්නේ. මේ ළඟම ඉන්න කට්ටිය විතරයි මේ පැත්තට යන්නේ. හරි. එතනින් එහාට කට්ටිය ගමන් කරන්නේ නැහැ. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට අර කියවනේ මේ බාධක විභවයක් හට ගන්නවා කියලා. මේ පැත්ත ඍණ විදිහට ආරෝපණය වෙනවා නේ. මේ පැත්ත ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට ඍණ වෙනවා. මේ පැත්ත ඍණ විදිහට ආරෝපණය වෙනවා. මේ පැත්තට කුහර ගමන් කරනකොට මේ පැත්ත ධන විදිහට ආරෝපණය වෙනවා. එතකොට යම් ප්‍රමාණයක් එහෙම ඉලෙක්ට්‍රෝන කුහර ගියන් පස්සේ හරි මේ පැත්ත ඍණ විදිහට ආරෝපණය වුණාම තවදුරටත් ඍණ ආරෝපණ වලට මේ පැත්තට යන්න බැරි වෙනවා. එතකොට මේ යන එක නවත්වනවා. විසරණය වීම නවතින. ඒ විදිහට අපිට හිතන්න පුළුවන්. හැබැයි ඔච්චර දුරට හිතන්න අවශ්‍යත් නැහැ. ඔක නිකන් ඔය තීරණ ටික මතක තියාගන්න. නැහිතන එක හොඳ නැහැ කියලා නෙවෙයි. ඒ වගේ දෙයක් තේරෙන්නේ නැත්නම්
අහන්න එහෙම නැත්නම් මේ ඒ වගේ ප්‍රශ්නයක් නම් ගැටලුවක් නැහැ ඔය වගේ ප්‍රශ්න එන්නේ නැහැ ඉතින් හරි ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සංදිය ළඟම ඉන්න කට්ටිය විතරයි කුහර පැත්තට විසරණය වෙන්නේ එතනින් එහාට ගොඩක් ඈත ඉන්න කට්ටිය එහෙම විසරණය වෙන්නේ නැහැ ඒතර ඔය ටික තමයි අර හිස්තැනේ ලියන්න තියෙන්නේ सिग्नल प्रश्न तीन पेरा
ඇඳිරි නීති සංචරණ සීමා පළවෙනි දක්වා දික්ුණානේ. එතකොට දැන් තාම කඩේක දොරෙන් ගිහිල්ලා බඩු ගන්න බෑ තාම නේ. තාම දැන් කඩේ පිටිපස්සෙන් හරි නැත්තම් තට්ටු කරලා තමයි බඩු ගන්න වෙන්නේ. ඇයි බාර් එකෙන් පුළුවන්නේ? ආව් බාර් එකෙන් බඩු ගන්න පුළුවන්. මාරයි නේද? බාර් ඇරලා කඩන. ඒක අර අර විනාශයේ ලක්ෂණ තමයි තියෙන. ඔය විනාශයේ ලක්ෂණ ඔයාලවත් ඔවා තේරුම් ගන්න. ඔයාලා තේරුම් ගන්නගෙන ඉදිරි පරම්පරාව ඔයාලානේ දැන් අපේ පරම්පරාවේ උන් හදන්න බෑ. උන් ටික නාස්ති වෙලා ඇට්ටර වෙලා ගන්නව දෙයක් නැතුව තියෙන්නේ නැතිලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ පරම්පරාවයි අපිට ඉහළින් පරම්පරාවයි කොටින්ම කිව්වොත් ඒ හොරු ටිකක් තමයි. මේ හොරු තමයි හොරුපත් කරන්නේ. මෙහෙම නෙවෙන්නේ. අපි හොරු රැලක් එකතු වෙලා එයාලගේ නායකයෙක් පත් කරගන්නේ නැහැ නේ හොඳ මිනිස්සෙක් නේද? එයාලා පත් කරන්නේ හොරෙක්ම තමයි. ඒතර මේ අපේ පරම්පරාව මම මේ ලැජ්ජ වෙන්නේ නැහැ කියන්නේ අපේ පරම්පරාවයි අපිට ඉහළින් ඉන්න පරම්පරාවයි ළමයි මේ හොර රැලක් කියන්නේ. හද හොර රැලක් ඉන්නේ මේ කට්ටිය කොහොමඩක් පත් කරගන්නේ හොරාම තමයි. මේ හොරා පත් කරගන්නේ ඉතින් හොරෙක් අපි පත් කරගත්තාන් පස්සේ මේ අපිට ඉතින් එයා මේ ඒ කියන්නේ මේ මෙච්චර කාල අවුරුදු 70ක් වෙච්ච දේ කියන්නේ පත් කරගත්තාන් පස්සේ මේ මේ අපිට එයාගින් මේ හොරගම් කරනවා ඇරෙන්නේ වෙන මොකුත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ මේ මම මේ මේ දැන් ඉන්න නායකයෝ ගැන විතරක් නෙමෙයි කියන්නේ. මෙච්චර කාලයක් පත් වෙච්ච ඔක්කොම ගැන කියන්නේ. හරිද? හැම ආණ්ඩුවක් ගැනම කියන්නේ. ඒතර මේ හැමෝම කරේ එකම දේ ඉදිරියට වෙන්නේ ඒ දේ ඒක වෙනස් කරන්න පුළුවන් අලුත් පරම්පරාවකට විතරයි. අලුත් පරම්පරාවකට විතරයි. මොකද දැන් ඉන්න ඔක්කොමලා ඒකට හැඩ ගැහිලා තියෙන්නේ. ඒ හොරකමට හැඩ ගැහිලා තියෙන්නේ. ඔයාලට තමයි ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ මම. ඔයාලා ඔය ඔය මේ මෙතනත් ඉන්නවා. දැන් මගේ පන්තිවල එන ළමයිනුත් ඉන්නවා. ඒ නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ ඒ දේශපාලන කියන වැරදි තැනක් නෙමෙයි. හොඳ දෙයක් දේශපාලන කියන. අන්න එතනින් ගොඩක් ඉහළට යන්න පුළුවන් ළමයි ඉන්නවා මෙතන උන. ඒකෙන් ඒ යන තැන්වලට ගියන් පස්සේ ඔයාලා හරියට මේ මේ රට පාලනය කරන්න ඕනේ. ඒකට මේ ඔයාලගේ මේ මේ අර මොනවද ඒකට කියන්නේ මේ ethics කියලා කියන්නේ අන්න ඒවා හොඳට තියෙන්න ඕන. ගතිගුණ හොඳට තියෙන්න ඕන. එතකොට ඒක හරියට මේ මේ ඉගෙන ගන්න දේවල් හරියට කරලා හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ හොඳ ගතිගුණ තියෙන්න ඕන. හරි. හරි. ඊළඟට අපි බලමු මොකද්ද මේ දැන් ඊළඟට තමයි අපි කතා කරන්න යන්නේ මේ ඩයෝඩ් එක තියෙන ප්‍රයෝජන මොනවද කියන එක. ඩයෝඩ් එක තියෙන ප්‍රයෝජන මොනවද කියන එක තමයි දැන් බලන්නේ. ඩයෝඩ් එක තියෙන ප්‍රයෝජන බලනකොට අපි බලන්න ඕනේ මේ ඩයෝඩ් එකක් නැඹුරු කිරීම කියන්නේ මොකද්ද කියලා. ඩයෝඩ් එකක් නැඹුරු කිරීම. නැඹුරු කිරීම. හරි. නැඹුරු කිරීම කියලා කියන්නේ ළමයි මේ නැඹුරු කිරීම කියලා කියන්නේ දැන් ඔකට ඉංග්‍රීසියෙන් කියන වචනේ බයස්. බයස් කරනවා කියලා තමයි කියන්නේ. කියන්නේ යම් කිසි පැත්තකට බර කරනවා කියන එක තමයි ඕකෙන් කියන්නේ. මොකක් හරි පැත්තකට එක්කෝ මේ පැත්තට මේ ඩයෝඩේ බර කරනවා එහෙම නැත්නම් මේකත් මේ පැත්තට බර කරනවා. ඒතර මේ බර කරන්නේ මෙහෙම හරවලා නෙමෙයි. මෙහෙම හරවලා නෙමෙයි බර කරන්නේ. ඕක කරන්නේ විභවාන්තරයකට සම්බන්ධ කරනවා. හරිද? දැන් මම ඉස්සෙල්ලම මෙන්න මෙහෙම එක මෙහෙම සම්බන්ධ කරනවා. ඉස්සෙල්ලම ඔයාලට තියෙන්නේ පසු නැඹුරු කිරීම නේද? පසු නැඹුරු කිරීම ඉස්සෙල්ලම තියෙන්නේ. ඔව් පසු නැඹුරු කිරීම තමයි තියෙන්නේ. එතකොට මම මේකට සම්බන්ධ කරනවා මෙන්න මෙහෙම. කෝෂයක් සම්බන්ධ කරනවා මේ පැත්තට ඍණාග්‍රේණ විදිහටයි මේ පැත්තට ධනාග්‍රේණ විදිහටයි මෙන්න මේ ඩයෝඩේට මෙහෙම හම්බියකින් පරිපථයකට සම්බන්ධ කරනවා මේ ඩයෝඩ. එහෙමත් නැත්නම් PN සන්ධිය සම්බන්ධ කරනවා. හරි දැන් වෙන දේ බලන්නකෝ. දැන් සිද්ධ වෙන දේ හොඳට බලාගෙන ඉන්න. මේ තියෙන්නේ ඍණාග්‍රය. මේ තියෙන්නේ ධනාග්‍රය. හරි මේ තියෙන්නේ කෝෂයේ ඍණාග්‍රය මේ තියෙන්නේ කෝෂයේ ධනාග්‍රය. එතන මම ඍණ හැම වෙලාවෙම මෙතන ලකුණු කරේ. දැන් ඉලෙක්ට්‍රෝනත් රතු පාටින් ලකුණු කරේ. එතකොට ඍණ කියන ඒවා මම ඔක්කොම රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ. ධන ඒවා නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ. එතකොට මම ඒ පාටවල් දෙකම ගන්නවා මේ අග්‍ර දෙක නම් කරද්දී. හරි. දැන් මම ඍණ අග්‍රේ ලකුණු කරනවා රතු පාටින්. ඍණ අග්‍රේ ලකුණු කරනවා රතු පාටින්. ධන අග්‍රේ ලකුණු කරනවා නිල් පාටින්. හරි. එතකොට මේ ධනාග්‍රය සම්බන්ධ කරපු නිසා මේ පැත්තේ මෙන්න මේ කම්බිය මේ පැත්තේ ධන විදියට තමයි මේ පැත්තේ විභවය සම්බන්ධ වෙන්නේ. එතකොට මේ පැත්තේ ධන විභවයක් තියෙනවා. මේ පැත්තේ ඍණ විභවයක් තියෙනවා. මොකද ඒක කෝෂයේ ඍණාග්‍රයට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. දැන් බලන්න මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන්නේ. හරි. මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක බලන්න. මේ කුහර කියන්නේ ධනාරෝපණ නිසා මේ කුහර කියන්නේ ධනාරෝපණ. කුහර කියන්නේ ධනාරෝපණ.
හරි කුහර කියන්නේ ධන ආරෝපණය. ඒක නිසා මේ කුහර ගමන් කරන්න ඕනේ මේ පැත්තටද මේ පැත්තටද? මම මේ පැත්ත A කියලා ලකුණු කරනවා මේ පැත්ත B කියලා ලකුණු කරනවා. මේ කුහර ඇදලා ගන්නේ කොයි පැත්තටද කියලා මම මේ අහන්නේ. අර මේ සවනි පවනි සවනි කියන්න බෑ. මේ කුහර යන්නේ අර පැත්තටද B පැත්තටද A පැත්තටද? මිලන් කියන්න බෑ. ධන ආරෝපණය යන්නේ මේ පැත්තටද අර පැත්තටද? සෙහන් ඒ පැත්තටනේ. ඔව් ඒ පැත්තට ගමන් කරන්නේ. තවනි B පැත්තට නෙමෙයි B කියන්නේ ධන ලෙස ආරෝපිත පැත්තක්. මේ පැත්ත ධන විදියටනේ ආරෝපණයලා තියෙන එක කෝෂයේ ධනාග්‍රයට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මේ මේ. ඒතර කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ වෙනවා කියන්නේ මේ පැත්ත ධන විදියට තමයි ආරෝපණය වෙලා තියෙන්නේ. ඒතර ධන විදියට ආරෝපණය වෙච්ච පැත්තකට ධන යන්න බෑ. යන්න බෑ. ඒක යන්න විදියක් නැහැ නේ. මොකද ධන ආරෝපණය යන්නේ හැම වෙලාවෙම ඍණාග්‍රය දිශාවට. හරි. ධන ආරෝපණය යන්නේ හැම වෙලාවෙම ඍණාග්‍රය දිශාවට. එතකොට කුහර ඔක්කොම ගමන් කරන්නේ මේ පැත්තට. කුහර ටික මේ පැත්තට ගමන් කරනවා. එතකොට ඒ වගේම තමයි මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ. ඍණ ආරෝපණ ඔක්කොම ටික ඍණ ආරෝපණ ඔක්කොම ටික මොකද වෙන්නේ? මෙන්න මේ ධනාග්‍රය දිහාවට මෙහෙම ගමන් කරනවා. ඍණ ආරෝපණ ඔක්කොම මේ පැත්තට ගමන් කරනවා. එතකොට අපි මේ කලින් කතා කරපු මෙන්න මේ හායිත ප්‍රදේශ. එහෙම නැත්නම් හීනස්තරය. එතන මේ හීනස්තරය පටු වෙනවද මේ වැඩෙන් පළල් වෙනවද? දසොන් මේ හීනස්තරය මේකෙන් ලොකු වෙයිද පොඩි වෙයිද? හීනස්තරය ලොකු වෙනවා. ඔව් ලොකු වෙන්න ඕනේ නේ. මේ තියෙන ධන ආරෝපණ මෙතන ධන ආරෝපණ පේලි තුනක් තියෙනවා. මේ පේලි තුනක් මේ පැත්තට ආවා. මේ පේලි තුනක් මේ පැත්තට ආවා නේ. මේ පැත්තේ ඍණ ආරෝපණ තියෙනවා. ඒ ඍණ ආරෝපණ මේ ඉලෙක්ට්‍රෝන පේලි තුනක් තියෙනවා. ඒ තුනත් මේ පැත්තට අදිනවා. මේ පැත්තට අදිනකොට සිද්ධ වෙන්නේ මෙන්න මේ හීනස්තරය. එහෙමත් නැත්නම් මෙන්න මේ හායිත ප්‍රදේශ කියන එක තවදුරටත් පළල් වෙනවා. තවදුරටත් පළල් වෙනවා. ඒතර මේකේ හීනස්තරය ලොකුයි. ඒතර කවදාවත් මේක හරහා ළමයි ධාරාවක් ගලන්නේ නැහැ. මේක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. එන්න එන්න හීනස්තරය ලොකු වෙවි ලොකු වෙවි. හීනස්තරය ලොකු වෙලා මෙන්න මේ සම්පූර්ණ සිලිකන් කෑල්ලෙම තියෙන ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට යයි. කුහර ටික මේ පැත්තරේයි. මේක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. මේක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අපි සම්බන්ධ කරොත් එහෙම කෝෂය. ඒ කියන්නේ මෙන්න මේ සිලිකන් කැබැල්ලේ කුහර තියෙන පැත්තට P පැත්තට ඍණාග්‍රයන විදිහටයි N පැත්තට ධනාග්‍රයන විදිහටයි අපි සම්බන්ධ කරොත් මේ හීනස්තරයේ N එන්න පළල් වෙනවා මිසක් මේක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. ඒකට අපි කියනවා මෙන්න මේ නැඹුරු කිරීමට අපි කියනවා නැඹුරු කිරීමට අපි කියනවා පසු නැඹුරුව කියලා. පසු නැඹුරු කිරීම. එතකොට ඩයෝඩයක් පසු නැඹුරු කරනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට P පැත්ත ඍණාග්‍රයටයි N පැත්ත ධනාග්‍රයටයි සම්බන්ධ කිරීම. P පැත්ත ඍණාග්‍රයටයි N පැත්ත ධනාග්‍රයටයි සම්බන්ධ කිරීම. P පැත්ත එහෙම සම්බන්ධ කරපුවාම කුහර ඔක්කොම ටික මෙන්න මෙහෙම ඍණාග්‍රයට එන්න ගන්නවා. ඉලෙක්ට්‍රෝන ඔක්කොම ටික ධනාග්‍රයට එන්න ගන්නවා. හායිත පෙදෙස එන්න එන්න ලොකු වෙනවා. ලොකු වෙනකොට ලොකු වෙනවා පමණයි සිද්ධ වෙන්නේ. ධාරාවක් ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. එතකොට අපි ඒක බලමු ප්‍රසන්ටේෂන් එකනොත් බලලා අපි ඒකේ නෝට් එක ලියාගමු. ආ මේකේ විභව බාධකේ මේකේ නෝට් එකේ තියෙනවා නේද? ආ තියෙනවා තියෙනවා. පී මං ඉතින් ලී තිබුණේ නැහැ. බලන්න ඔයාලගේ මේ අර PN සංදිය කියන එකේ හැදුවන් පස්සේ අන්තිමේට මේ විභව බාධකේ කියලා එකක් ගැන කතා කරන්නේ. එතකොට මේ සිලිකන් වලින් හැදුවොත් PN සංදියක් විභව බාධකයේ සාමාන්‍යයෙන් 0.7ක් විතර වෙනවා. එහෙම නැත්නම් ජර්මේනියම් වලින් හැදුවොත් විභව බාධකයේ 0.3ක් විතර වෙනවා. ඒක ගැන අපි පස්සේ කතා කරමු. ඒක එනවා ඉස්සරහ. හරි. එතකොට මෙන්න මේක දැන් පසු නැඹුරු කිරීම කියන එක තමයි අපිට බලන්න දෙන්නේ. PN සංදිය ආමෙදින් PN සංදිය නැඹුරු කිරීම. එතකොට සංදියක් නැඹුරු කරනවා කියන ළමයි PN සංදියක් හරහා බාහිර විද්‍යුත් ප්‍රභවයක් මගින් විභව අන්තරයක් ඇති කිරීම නැඹුරු කිරීම කියලා හඳුන්වනවා. ඒතර අපි මේ කරේ නැඹුරු කිරීමක් තමයි. PN සංදියකට කෝෂයක් සම්බන්ධ කරලා බාහිරින් විද්‍යුත් මේ මොකද්ද
විදුල් ප්‍රභවයක් සම්බන්ධ කරලා විභවාන්තරයක් සපයලා නැඹුරු කිරීමක් තමයි කරේ. එක්කෝ ඒක පසු නැඹුරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෙර නැඹුරු වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි බලමු පසු නැඹුරු කිරීම කොහොමද කරන්න කියලා. පසු නැඹුරු කිරීම. එතන මේ තියෙන බලන්න හායිත ප්‍රදේශයක් තියෙනවා PN සන්ධියක. හරි? එතන හායිත ප්‍රදේශ මේ මෙහෙම තියෙනවා. සන්ධියේ P වර්ගයේ කොටස මේ පැත්තේ තියෙනවා. N වර්ගයේ කොටස මේ පැත්තේ තියෙනවා. P වර්ගයේ කොටසට ධන ඍණාග්‍රේණ විදියටයි N වර්ගයේ තියෙන කොටසට ධනාග්‍රේණ විදියට අපි සම්බන්ධ කරොත් සිද්ධ වෙන්නේ මෙන්න මේ P පැත්තේ තියෙන කුහර ටික මේ පැත්තට ඇදිලා යනවා. හරි, මේ පැත්තට ඇදිලා යනවා. N වර්ගයේ සන්නායකයේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇදිලා යනවා. එතකොට සිද්ධ වෙන්නේ හායිත ප්‍රදේශ පුළුල් වීම මිසක් හායිත ප්‍රදේශ පුළුල් වෙනවා මිසක් ඒක හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. विदुलिय धारावाने එවනට අපිට ඉස්සරහට කතා කරගෙන යනකොට ඔයාලට තේරෙයි මේකේ තියෙන ප්‍රයෝජන. මොකද්ද මේ පසු නැඹුරු කිරීමේ තියෙන ප්‍රයෝජන කියලා. හැබැයි පසු නැඹුරු කිරීමේදී මතක තියාගන්න ධාරාවක් ගලන්නේ නැහැ. හරි? PN සන්ධිය පසු නැඹුරු කරොත් ධාරාවක් ගලන්නේ නැහැ. බලන්න මෙහිදී N ප්‍රදේශයේ ඇති ඉලෙක්ට්‍රෝන. මෙහිදී N ප්‍රදේශයේ ඇති ඉලෙක්ට්‍රෝන කමාවක් දාගන්න ඕනේ ධන විභවයේ දෙසටද P ප්‍රදේශයේ ඇති කුහර කමාවක් ඍණ දෙසටද ආකර්ෂණය වී හායිත ප්‍රදේශය තවදුරටත් පුළුල් වේ. හායිත ප්‍රදේශයේ තවදුරටත් පුළුල් වේ. ඊට පස්සේ මෙහිදී හායිත ප්‍රදේශයේ පුළුල් වීමක් පමණක් සිදුවන අතර ධාරාවක් ගැලීම සිදු නොවේ. හරිම සරලව තියෙන්න ඕනේ ඔක්කොම ටික ඔතන තියෙනවා. ඔය ටික පාඩම් කරගන්න පසු නැඹුරු කිරීම කියන්නේ මොකක්ද කියන එක ඔතන තියෙනවා. දැන් මෙතෙන්දී මෙහිදී N ප්‍රදේශයේ ඇති ඉලෙක්ට්‍රෝන කියන E අකුර දාලා තියෙන ඉලෙක්ට්‍රෝන. හරි? ඔයාලට E අකුර පොඩ්ඩක් ඔයාලට වෙනස් කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන කියලා නම දාගන්නත් පුළුවන් ඔතන. හරි? මෙහිදී N ප්‍රදේශයේ ඇති ඉලෙක්ට්‍රෝන කමාවක් ධන විභවයේ දෙසටද මෙන්න මෙතනින් කමාවක් දාගන්න. ධන විභවයේ දෙසටද P ප්‍රදේශයේ ඇති කුහර ඍණ දෙසටද ආකර්ෂණය වී හායිත ප්‍රදේශය තව දුරටත් පුළුල් වේ. හරිද? හායිත ප්‍රදේශය තව දුරටත් විශාල වෙමින් පුළුල් වෙමින් යනවා. මෙහිදී හායිත ප්‍රදේශයේ පුළුල් වීමක් පමණක් සිදුවන අතර ධාරාවක් ගැලීම සිදු නොවේ. ධාරාවක් ගැලීම සිදු නොවේ. ඔයටි විතරක් නේද ලියන් තියෙන්නේ? විනාඩියක් ඉන්න පොඩකින්. ආව් එච්චර ලියන් තියෙන්නේ. හරි සර්. හරි නේ.
ලීලියර නැත්තම් කියන්න ඈ එතකොට විතරන්න මේ මේ තියෙන්නේ PN සන්ධිය මෙහෙම හදපු ගම ඉස්සලම සිද්ධ වෙන්නේ මේ ආරෝපණ මේ වාහක විසරණය වෙනවා දෙපැත්තට විසරණය වෙනවා වාහක විසරණය වෙලා මේ වාහක මුක්ත කලාපයක් හායිත ප්‍රදේශයක් ඇති වෙනවා එතකොට මේක අපි මෙන්න මෙහෙම කෝෂයක් සම්බන්ධ කරොත් මේ තියෙන්නේ P ප්‍රදේශය මේ තියෙන්නේ N ප්‍රදේශය හරි මෙහෙම කෝෂයක් සම්බන්ධ කරොත් මේ තියෙන්නේ පසු නැඹුරු කිරීම. පසු නැඹුරු කිරීම තමයි මේ තියෙන්නේ. ඒතර පසු නැඹුරු කිරීමේදී මෙන්න මේ කුහර. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ කුහර ධන ආරෝපණ කියලා කියන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණ කියලා කියන්න පුළුවන්. ඒතර මේ කුහර ඔක්කොම ටික මේ පැත්තට ඇදලා ගන්නවා. මේ පැත්තට ඇදලා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම මේ පැත්තට ඇදලා ගන්නවා. ඒතර එන්නේ එන්න හායිත ප්‍රදේශයේ පුළුල් වෙනවා විතරයි. හායිත ප්‍රදේශයේ එන්නේ එන්න පුළුල් වෙනවා. හැබැයි ධාරාවක් ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේක අපිට කියනවා පසු නැඹුරුව කියලා. අපි ඊළඟට බලන්න යන්නේ පෙර නැඹුරු කිරීම කියන්නේ මොකද්ද කියලා. එහෙම නැත්තම් මේ ඩයෝඩය හරහා ධාරාවක් ගලන්න සලස්සන්නේ කොහොමද කියන එක බලන්න. අපි මේ අග්‍ර දෙක මාරු කරමු. කොහොම සම්බන්ධද? සම්බන්ධ කරපුවාම මේ පැත්තේ හට ගන්නවා ධන විභවයක්. මම එක නිල් පාටින්ම දාන්න. මේ පැත්තේ හට ගන්නවා ධන විභවයක් හරි ඊට පස්සේ මේ පැත්තේ හට ගන්නවා ඍණ විභවයක් හට ගන්නවා ඉතින් බලන්න සිද්ධ වෙන දේ දැන් අර මෙතන තියෙන්නේ කුහර මේකේ මේ පැත්තේ තියෙන කුහර P පැත්තේ තියෙන කුහර කුහර කියන්නේ ඔක්කොම ධන ආරෝපණ මේවා ධන ආරෝපණ මේවා ධන ආරෝපණ එතකොට ධන ආරෝපණ ආසන්නේ ධන ආරෝපණ ආසන්නේ ධන විභවයක් තියෙනවා නම් දැන් මේ ආරෝපණ වලට මොනවා වෙයිද? කොහොම තියෙයිද? ධන පැත්තට ඇදලා ගනීද? එහෙම නැත්නම් තල්ලු කරලා දායිද? විකර්ෂණේ වෙයි. මේ ධන අනහරි මොකද වෙන්නේ? විකර්ෂණ අනහරි විකර්ෂණේ වෙනවා. ඒ කියන්නේ මේ කුහර ඔක්කොම ටික මේ ධනාග්‍රයෙන් කරන්නේ මොකද්ද? තල්ලු කරලා දානවා. මෙහෙට තල්ලු කරලා දානවා. ඒ කියන්නේ ධනයි ධනයි විකර්ෂණය වෙනවා සරලවම එහෙම හිතන්න. හරිද? හත වසරේ අපි ඉගෙන ගත්තේ එහෙමනේ. ධනයි ධනයි විකර්ෂණය වෙනවා. ඒතර ධන ආරෝපණ ටික ඔක්කොම මෙන්න මේ ධන විභවය මගින් විකර්ෂණය කරනවා. අර පැත්තට තල්ලු කරනවා. ඉතින් ඕකම තමයි එහා පැත්තේ සිද්ධ වෙන්නේ. එහා පැත්තට ලැබෙන්නේ ඍණ විභවයක්. ඍණ විභවයක් තමයි එහා පැත්තට ලැබෙන්නේ. ඒතර ඍණ විභවයක් එහා පැත්තට ලැබෙනකොට මේ ඍණාග්‍රය මගින් මේ ඍණ විභවය මගින් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට තල්ලු කරලා දානවා. හරි? එතකොට දැන් මට කියන්න මලේෂියා කියන්න දැන් මොනවා වෙයිද හායිත ප්‍රදේශයට පුළුල් වෙයිද පටු වෙයිද ලොකු වෙයිද පොඩි වෙයිද ලොකු වෙන්නේ ලොකු වෙනවා පොඩි වෙනවා පොඩි වෙනවා කුහර ටික තල්ලු කරනනේ මේ පැත්තට තව කුහර මේ පැත්තෙන් එනවා මේ පැත්තෙන් තව කුහර එනවා මේවා ඉස්සරහට යනවා ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට තල්ලු කරනකොට මෙහෙන් තව ඉලෙක්ට්‍රෝන එනවා මේකට මේක තව ටික ටික මෙහෙට එනවා මෙහෙට තල්ලු කරනවා එතකොට අර පරණ හදනකොටම තිබිච්ච විදිහට අර මොකද්ද ඩයෝඩය හදනකොටම ආරම්භයේදීම තිබිච්ච විදිහට මේක නිර්මාණය වෙනවා. කියන්නේ මෙන්න මෙහෙම තව කුහර මෙහෙම ඇති වෙනවා. මොකද තල්ලු කරන එකට කියන්නේ මෙයා තල්ලු කරනවා ඔක්කොම. ඇදලා ගන්නවා නෙවෙයි තල්ලු කරනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට තල්ලු කරනවා. තල්ලු කරනකොට මෙහෙම ඉලෙක්ට්‍රෝන නිර්මාණය වෙනවා. එතකොට බලන්න දැන් හායිත ප්‍රදේශයේ එන්න එන්න පටු වෙනවා. හායිත ප්‍රදේශයේ එන්න එන්න පටු වෙනවා. ඉතින් මෙන්න මේකට කියනවා අපි පෙර නැඹුරු කිරීම කියලා. මේකට කියනවා පෙර නැඹුරු කිරීම. දැන් මේක සිලිකන් වලින් හදපු ට්‍රාන්සිස් මේ සිලිකන් වලින් හදපු ඩයෝඩයක් නම් සිලිකන් වලින් හදපු PN සන්ධියක් නම් මේකේ බාධක විභවය 0.7ක් විතර. බාධක විභවය 0.7ක් විතර. අර හායිත ප්‍රදේස නිසා ඇතිවෙච්ච විභවය 0.7ක් විතර. දැන් අපි කෝෂයක් සම්බන්ධ කරොත් 0.7ට වඩා වැඩි විභවයක් තියෙන අන්න එතකොට මේ තල්ලු කරන ප්‍රමාණය වැඩි වෙලා මෙන්න මේ ඩයෝඩය හරහා ධාරාවක් ගලන්න පටන් ගන්නවා. හරි. එතකොට ඒක තමයි ඔය මේ මේ ඩයෝඩයකින් ධාරාවක් ගලන්න ඕන නම් මෙන්න මේ 0.7ට වඩා වැඩි විභව අන්තරයක් අපි ලබා දෙන්න ඕනේ
මෙන්න මේ පෙර නැඹුරු කරන විදියට පෙර නැඹුරු කිරීම විදියට කියන්නේ ධනාග්‍රය සම්බන්ධ වෙන්න ඕනේ p පැත්තට ඍණාග්‍රය සම්බන්ධ වෙන්න ඕනේ n පැත්තට එතන එහෙම සම්බන්ධ වුණාම අර කුහර ටික මේ ධනාග්‍රය මගින් තල්ලු කරනවා දැන් ඍණාග්‍රය මගින් ඉලෙක්ට්‍රෝන මෙහෙම තල්ලු කරනවා එතකොට n එන්න හායිත ප්‍රදේශ පටු වීගෙන එනවා ඊට පස්සේ අපි බාධක විභවයකට වඩා වැඩි විභවයක් ලබා දුන්නොත් බාධක විභවයට වඩා වැඩි විභවයක් ලබා දුන්නොත් ටක් ගාලා මේක හරහා ධාරාව ගලන්න පටන් ගන්නවා. එතකොට ධාරාව දැන් දිගටම ගමන් කරනවා. ධනාග්‍රය ඉඳලා ඍණාග්‍රයට ධාරාව ගමන් කරනවා. හරි. එතකොට ඔයාලට මෙහෙමයි අපි ඩයෝඩයකින් ළමයි ධාරාවක් ගලන්න ඕන නම් ඩයෝඩයක් හරහා ධාරාවක් ගලන්න සලස්සන්න ඕන නම් අනිවාර්යෙන් මේක පෙර නැඹුරු කරන්න ඕනේ. පෙර නැඹුරු කරපුවාම මෙන්න මේ කුහර ටික ඍණාග්‍රය දිහාවට තල්ලු කරන ධනාග්‍රය මගින් ඉලෙක්ට්‍රෝන ටික ධනාග්‍රය දිහාවට තල්ලු කරනවා මෙන්න මේ ඍණාග්‍රය මගින්. කොහොම තල්ලු කරලා බාධක විභවයට වඩා වැඩි වෙච්ච ගමන් මේ විභවান্তরে මේ දෙන විභවান্তরে බාධක විභවයට වඩා වැඩි වෙච්ච ගමන් මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම ධාරාව ගලන්න පටන් ගන්නවා. එතකොට මේ කුහර මේ පැත්තට ගලන්න පටන් ගන්නවා. එතකොට ඊටාම හොඳින් ධාරාව ගලනවා. එතකොට මෙන්න මේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන කෝෂයක් 1.5 වෝල්ට්. බොහෝ විට මේකෙන් අපිට ලැබෙන විභවান্তরে 1.3 වෝල්ට් වගේ තියෙනවා. එතන අනිවාර්යයෙන් මේ ඩයෝඩයක් හරහා විදුලිය ගලන්න පුළුවන් මෙන්න මේ එක කෝෂයක් සම්බන්ධ කරපු ගම. හරි. එතන පෙර නැඹුරු කිරීමේදී විදුලිය ගමන් කරනවා. හොඳයි. හරි විදුලිය ගමන් කරනවා. පසු නැඹුරු කිරීමේදී විදුලිය ගමන් කරන්නේ නැහැ. ඔන්න ඕක තමයි ඩයෝඩ එක තියෙන වටිනාකම. හරි මේක හොයාගත්තාම මේක ලොකු නිෂ්පාදනයක් විදිහට තමයි වෙල්ද පොල්ට ආවේ. මොකද අපිට අවශ්‍ය පැත්තට මම ඒක පස්සේ කතා කරමු. මේ ප්‍රයෝජන ගැන කතා කරනකොට ඒක කතා කරමු. දැන් මේක තේරුම් ගන්න පෙර නැඹුරු කරනකොට විතරයි ඩයෝඩ එක හරහා ධාරාව ගලන්නේ. පෙර නැඹුරු කරනකොට විතරක් නෙවෙයි. පෙර නැඹුරු කරලත් මෙන්න මේ බාධක විභවය පහු කරලා යන විදිහට අපි විභවান্তরයක් ලබා දෙන්න ඕන. බාධක විභවය පහු කරේ නැත්තම් හිතන්නකෝ මේකේ අපි ලබා දුන්නේ විභවান্তরේ 0.5 වෝල්ට් තමයි විභවান্তরේ ලබා දුන්නේ. එහෙම වුණොත් එහෙම මෙන්න මේ හායිත ප්‍රදේශයේ පටු වෙනවා විතරයි හායිත ප්‍රදේශයේ පටු වෙනවා ඒක හරි ඒ වල විදුලියක් ගමන් කරන්නේ නැහැ විදුලිය ගමන් කරන්න නම් මෙන්න මේ 0.7ට වඩා විභවান্তরයක් ලබා දෙන්න ඕන අඩුම තරමේ අපි 0.7යි ගානක්වත් ලබා දෙන්න ඕන 0.7ක් 0.8ක් වෝල්ට් එකක් ඔන්නෝම ලබා දෙන්න ඕනේ 0.5ට වඩා වැඩි වෙන්න ඕන අනිවාර්යෙන් 0.7ට වඩා විභවান্তরේ වැඩි වෙන්න ඕනේ ඒ බාධක විභවයට වඩා වැඩි වෙන්න ඕනේ සිලිකන් වලින් හදලා තියෙනවා නම් අපි ඩයෝඩය සිලිකන් වලින් හදලා තියෙනවා නම් ඩයෝඩය විභව බාධකයේ 0.7 වෝල්ට් ඊට පස්සේ ජර්මේනියම් වලින් හදලා තියෙනවා නම් විභව බාධකයේ 0.35 3 නේ ත්‍රාන්නේ වගේ ඒතර මෙන්න මේ විභව බාධකයට වඩා වැඩි විභවান্তরයක් අපි ලබා දෙන්න ඕනේ මෙන්න මේ පෙර නැඹුරු කිරීමේ අවස්ථාවේ මේ පෙර නැඹුරු කරලා තියෙන විදිහට වැඩි විභවান্তরයක් ලබා දෙන්න ඕනේ විභව බාධකයට වඩා තරි වැඩි විභවান্তরයක් ලබා දීපු ගමන් ධනාග්‍රය ඉඳලා ඍණාග්‍රයට විදුලිය ගමන් කරන්න පටන් ගන්නවා. හරි. එතකොට ඒකත් අපි ලියාගමු. සර් ඒකේ ලියන තැන නැහැ නේ ඔක්කොම සර් දාන්න. ආ ඒක තමයි ඒක අපි මේ අර රූපේ තියෙන ඒ රූපේ දෙපැත්තේ තමයි ලියන්න තියෙන්නේ. හරි. දැන් මේක බලන්න මම රූපේ ඉස්සෙල්ලා ඔයාලට පෙන්වන්නම්. හරි මේ තියෙන්නේ PN සන්ධි ඩයෝඩයක් මේක සිලිකන් වලින් හදපු එකක් සිලිකන් වලින් හදපු එකක් කියලා මම කොහොමද දැනගත්තේ මේක ගහලා නැහැනේ සිලිකන් වලින් හදලා කියලා සර්නේ ඔක ඇදි මොකද සර්නේ හදුවේ නේ මම හදුවේ යන්නේ පොතේ තියෙන එකක් නේ කොහොමද මම සිලිකන් වලින් හදපු එකක් කියලා මේක මේ දැනගත්තේ වලර කලින් දීලා තිබන්නේ විභව බාධකය කියලා එක. සිලිකන් වලින් හදපු ඩයෝඩ් එක. 0.7. ඔව් 0.7 විභව බාධකය. සිලිකන් වලින් හැදුවොත් ඩයෝඩයක් විභව බාධකයේ 0.7. ජර්මේනියම් වලින් හැදුවොත් 0.3. අන්න එහෙම තමයි මේක සිලිකන් කියලා මම දැනගත්තා. ඉතින් හිතන්න මෙන්න මෙහෙම අපි විභවান্তরයක් සම්බන්ධ කරනවා. මේක අර ධන ඍණාග්‍ර පොඩ්ඩක් පේන්නේ නැහැ හරියට නේ. ධනාග්‍රය අපි p පැත්තට එන විදිහටයි ඍණාග්‍රය n පැත්තට එන විදිහටයි තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඔයාලා පොඩ්ඩක් ඒකේ මේ ධන ඍණාග්‍ර දෙක හරියට ඇඳ ගන්න. මෙහෙම.
මේ ඍණාග්‍රය හරියට ඇඳගන්න. හරි. එහෙම නැත්නම් පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් පස්සේ බලමු. ඊට පස්සේ මෙන්න මේ පැත්ත ධන විදිහට මේකේ ලකුණු කරලම තියෙනවා. මේ පැත්ත ඍණ විදිහට මෙහෙම ලකුණු කරා. එතකොට මෙහෙම අපි කෝෂයේ සම්බන්ධ කරපු ගමන් සිද්ධ වෙන්නේ මේ කුහර ටික ඔක්කොම මේ පැත්තට තල්ලු කරනවා. කුහර ටික ඔක්කොම මේ පැත්තට තල්ලු කරනවා. මොකද මේකේ ධන විභවයක් නේ තියෙන්නේ. ඒක නිසා ධන විභවයෙන් ධන ආරෝපණ මේ පැත්තට තල්ලු කරනවා. ඍණ ආරෝපණ මේ පැත්තට තල්ලු කරනවා ඍණ විභවය මගින්. එතකොට එන්න එන්න මොකද වෙන්නේ? මෙන්න මේ හායිත ප්‍රදේශ පටු වීගණය. හායිත ප්‍රදේශ පටු වීගණය. එතකොට පසු නැඹුරු කරනකොට හායිත ප්‍රදේශ එන්න එන්න පුළුල් වුණා. මේ අවස්ථාවේදී හායිත ප්‍රදේශ එන්න එන්න පටු වෙනවා. ඊළඟට බැලුවොත් මේ මේ අවස්ථාවේදී හරි නොගෙනිය හැකි තරම් කුඩා ධාරාවක් ගලන්න පුළුවන්. ඕක ලියන්න උඩින් නෙමෙයි. හරිද? ওই රූපෙට යටින් තියෙන. ওই තියෙන විදිහටම තමයි ලියන්න ඕන. හරිද? නොගෙනිය හැකි තරම් කුඩා ධාරාවක් තමයි ওই වෙලාවේදී ගලන්නේ. හරි? ඒක ලියා ගන්න ඕක යටින්. ওই රූපෙ යටින්. යටින් ලියන්නේ. උඩින් ලියන්න දෙයක් තියෙනවා ඒකයි ඈ. එතකොට මෙහෙම සම්බන්ධ කරපුවාම මේ ඉලෙක්ට්‍රෝන ටික අපිට මෙහෙම කියන්නත් පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම ධනාග්‍රය දිහාවට ආකර්ෂණය වෙනවා කුහර ධන ආරෝපණේ ඔක්කොම ටික ඍණාග්‍රය දිහාවට ආකර්ෂණය වෙනවා අන්න ඒක නිසා මේ හායිත ප්‍රදේශ පටු වෙනවා කියලා අපිට කියන්නත් පුළුවන් හරි එහෙම නැත්නම් මේ ධනාග්‍රය මගින් කුහර තල්ලු කරනවා ඍණාග්‍රය මගින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා ඒක නිසා හායිත ප්‍රදේශ පටු වෙනවා කියලා අපිට කියන්නත් පුළුවන් හරි ඊට පස්සේ අපි බාධක විභවයට වඩා මේකේ නම් 0.7යි බාධක විභවයට වඩා වැඩි විභවාන්තරයක් ලබා දුන්නොත් එimhe හායිත ප්‍රදේශ ගොඩාක්ම කුඩා වෙලා ගොඩාක් පොඩි වෙලා මේක දැන් කෝෂ දෙකක් දාලා තියෙනවා ගොඩාක් පොඩි පොඩි වෙලා ධාරාව ගලන්න පටන් ගන්නවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පටන් ගන්නවා කුහර මේ පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා එතකොට මේකෙදි සැලකිය යුතු ධාරාවක් ගලයි කියලා ලියන්න හරි ඊට පස්සේ මෙන්න මේ කෑල්ලේ ඔයාලගේ පිටුවේ තියෙන මෙන්න මේ ඉඩේ ලියන්න එකක් තියෙනවා හරි පොඩ්ඩක් ලියා ගන්න දිනා අන්න ඒක අපි ලියාගමු එහා පැත්තේ ඊළඟ ස්ලයිඩ් එකේ තියාම තියෙන එක ලියාගමු ඒ කියන්නේ මේ විදිහට පෙර නැඹුරු කරපුවාම මොකද වෙන්නේ කියන එක තමයි එකෙන් කියන්නේ බලන්න එතන ලියන්න දෙන්නේ මෙන්න මේක මේ ආකාරයට විභව සැපයීමකට සම්බන්ධ කළ විට මේ විදිහට විභව සැපයීමකට සම්බන්ධ කරපුවා මේ කියන්නේ ධනාග්‍රය p පැත්තටයි ඍණාග්‍රය n පැත්තට එන විදිහට අපි කෝෂයක් සම්බන්ධ කරොත් එහෙම කුහර ඍණාග්‍රය දිහාවට ආකර්ෂණය වෙනවා මෙන්න මේ සිලිකන් කැබැල්ලේ තියෙන කුහර ඔක්කොම ටික ඍණ පැත්තට ආකර්ෂණය වෙනවා ඉලෙක්ට්‍රෝන ඔක්කොම ටික ධන පැත්තට ආකර්ෂණය වෙනවා එතකොට මෙන්න මේ සන්ධියේදී අර මොකද මේ හායිත ප්‍රදේශ එහෙම නැත්නම් හීන ස්තරය කියන එක එන්න එන්න පටු වෙනවා හරි හායිත ප්‍රදේශ පටු වේ. ඒතර ඔන්න ඕක තමයි ඒ ඒ පැත්තේ ලියා ගන්න දෙන්නේ. මම ආයෙ පෙන්වන්නම් ලියන්න තියෙන තැන. ඒ ඒක විතරයි සර් ලියන්න තියෙන නැත්නම්. ඔව් මෙතන ලියන්න තියෙන ඒක විතරයි. මෙන්න මේ කෑල්ලේ ඒක ලියන්න. හරි. හරි දැන් ලියන්න තියෙන තැන බලාගත්තානේ. ඊළඟට යමු. ඒ කැලේ තමයි මෙන්න මේ උඩ තියෙන වාක්‍ය ලියන්න තියෙන්නේ. එතන හායිත ප්‍රදේශ පටු වෙනවා. හැබැයි පොඩි ධාරාවක් තමයි ගලන්නේ ඔය වෙලාවේදී. මොකද බාධක විභවයේ පහු කරගෙන යනකම් අපි විභවාන්තරය ලබා දෙන්නේ නැහැ. 0.7ට වඩා විභවාන්තරයක් ලබා දෙන්නේ නැහැ. ඒක නිසා පටු වෙන එක විතරයි වෙන්නේ ධාරාවක් ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට
අනිපැත්තේ කියන්නේ අර ඔය පීඑන් සන්ධියන අනිපැත්තේ කියන්නේ ඉහා පැත්තේ තියෙන රූපයට උඩින් එහා පැත්තේ තියෙන රූපයට උඩින් මෙන්න මේක ලියා ගන්න බාධක විභවය පහු කරගෙන යන්න අපි විභවාන්තරයක් ලබා දුන්නා නේ නේ ඕකත් එක්ක ඊළඟට තියෙන්නේ බාධක විභවය අභිභවායන ආකාරයට විභවාන්තරයක් සැපෙවොත් සන්ධිය හරහා ධාරාව ගැලීම ආරම්භ වේ එතන මේ වාක්‍ය දෙක දෙපැත්ත ලියන්න තියෙන හැර එතකොට ඔය ඔය ඕක තම පෙරනැඹුරු කිරීම කියලා කියන්නේ පෙරනැඹුරු එතකොට අර බාධක විභවය අභිභවායන්න ඉස්සෙල්ලා තමයි මෙන්න මේක මේක බාධක විභවය අභිභවායන්න ඉස්සෙල්ලා හරි බාධක විභවය අභිභවායන්න අපි විදුලියක් ලබා දුන්නොත් ඒ මේ මේ විභවාන්තරයක් ලබා දුන්නොත් මෙන්න මේ විදිහට ධාරාව ගලන්න පටන් ගන්න ධාරාව ගලන්න පටන් ගන්නවා අර සාමාන්‍ය සන්නායකයක් විදිහටම ධාරාව ගලන්න පටන් ගන්නවා එතකොට ඕකේ තියෙන ප්‍රයෝජනේ පසු නැඹුරු කිරීම සහ පෙර නැඹුරු කිරීමේ තියෙන ප්‍රයෝජනේ අපි මම පොඩ්ඩක් ඔයාලට කියන්නම් හරි ඊළඟට මේ ඔයාලට රූප වර්ගයක් දීලා තියෙනවා එතන මේක මේ මේ තමයි ඒකේ සංකේත ටික මේ තියෙන සංකේත ටික එතන මේ තියෙන්නේ හරි මේ මේ ඔයාලට මේක නම් කරගන්න නම් මොකුත් නැහැ මේ තියෙන්නේ ඩයෝඩයක් ඇඳලා තමයි මේ තියෙන්නේ ඩයෝඩයක් ඇඳලා තියෙන්නේ මේ P පැත්ත මේ තියෙන්නේ N පැත්ත එතකොට මෙන්න මේ විදිහට තමයි අපි පරිපථයකට ඩයෝඩයක් දානකොට දාන මේ B B රූපේ තියෙන්නේ පරිපථයකට ඩයෝඩයක් දානකොට දාන විදිය ඒ සංකේතයෙන් තමයි දාන ඔය සංකේතත් විභාගයට අහලා තියෙනවා හරි PN සන්ධි ඩයෝඩ එක සංකේතේ මොහොම අහලා තියෙනවා එතකොට PN සන්ධියක් තමයි A රූපේ දක්වලා තියෙන්නේ මේ තියෙන්නේ PN සන්ධියක් එතකොට ඔයාලට මේ පෙන්වලා තියෙන එහා පැත්තේ රූපෙන් මේ තියෙන PN සන්ධියක් මේ මෙතන රූපෙන් පෙන්වලා තියෙන්නේ ඒ විදිහට අපි ඩයෝඩ ඇන්දොත් එහෙම මෙන්න මේ විදිහට තමයි අඳින්න වෙන්නේ එතකොට මේ P පැත්ත තමයි මේ ඊතලයේ පස්ස පැත්ත වෙන්නේ N පැත්ත තමයි ඊතලයේ ඉදිරි පැත්ත වෙන්නේ හරි ත්‍රිකෝණයේ ඉස්සරහා පැත්ත හරි නිකන් ඊතලයේ තියෙන පැත්ත වගේ තමයි නේ එන් පැත්ත තමයි ඊතලයේ ඉදිරිය වෙන්නේ පී පැත්ත තමයි පිටිපස්ස වෙන්නේ. ඒක ඔන්නඔක හොඳට මතක තියාගන්න ඕනේ අඳිනකොට දැන් මේ මෙතන ඉඳන් තමයි වැදගත්ම කොටස් ටික එන්නේ. හරි? දැන් තමයි මේ විභාගෙට එනේවා ගොඩක්ම මේ ඍජුවම විභාගෙට අහන්නේ මේ වගේ දේවල්. ඒතර එන් පැත්ත හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ එන්. හරි? ඒතර මේ තියෙන්නේ පී පැත්ත. සර් ඒක රේටින් ලියන්න ඕනද? ඔය ලියන්න. එහෙම ලිව්වා නම් හරි නේද? මේ පැත්ත අපි ලියාගමු. මේ පැත්ත P කියලා දාගන්න. මේ පැත්ත N කියලා දාගන්න. හරි. ඊට පස්සේ මේ පැත්තටත් දාගන්න. මේකෙත් දාගන්න. මේක P කියලා. මේ පැත්ත N කියලා දාගන්න. දැන් මෙතන ඉඳන් අපි ඩයෝඩ වලට අය අර සිලිකන් කෑල්ලක් ඇඳලා එක පැත්තක N පැත්ත කියලා ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇඳලා එක පැත්තක් P කියලා එකට මේ කුහර වැඩිපුර ඇඳලා එහෙම නෙවෙයි අඳින්නේ මෙන්න මේ B කියන ඔය මේ මේ රූපේ තියෙන සන්ධිය තමයි අපි අඳින්නේ ඒ ඩයෝඩේ තමයි අඳින්නේ. ඒතර මේ එහෙනම් ඔයාලා මේකෙත් ඇඳ ගන්න. මේකෙත් දිවනම් හරි. මේකේ A කියන පැත්ත මේක P කියලා දාගන්න. මේ කියන්නේ ඇත්ත ඩයෝඩයක් තමයි මේ තියෙන්නේ. මේ පැත්ත N කියලා දාගන්න.
හරි මම දැන් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ. ඕක ලකුණු කරගන්නකෝ එන් පැත්ත බී පැත්ත එහෙම කියන්නේ. හරි. ඒක ඔයා මතක තියාගන්න ඉතින් හරි මතක තියාගන්න P පැත්ත පස්ස පැත්ත හරි හොම් මොන හරි කියෙන් පුළුවන් මතක තියාගන්න. ඔයාලට කැමති විදිහට මතක තියාගන්න. හරි. P කියන්නේ පස්ස පැත්ත. ඒක ඊතලයේ පස්ස පැත්ත තමයි එන්න ඕනේ. ඒතර මේ තියෙන්නේ දැන් පෙර නැඹුරු අවස්ථාවක් නේ. මේ තියෙන්නේ මම අර කලින් අපි කතා කරපු සිලිකන් සන්ධි ඩයෝඩේ සිලිකන් PN සන්ධි ඩයෝඩේ පෙර නැඹුරු අවස්ථාව. හරි. එතකොට මම මෙන්න මෙහෙම ඩයෝඩයක් අඳිනවා. මේ තියෙන්නේ පරිපථ සටහනක් ඩයෝඩ් එක. හරි දැන් මේ හොඳට බලගන්න. එතකොට මේක දැන් මම මෙන්න මෙහෙම සම්බන්ධ කරනවා. හරි පොත බලලා එහෙම උත්තර පොතෙත් ඒ උතිකර උත්තරයක් තියනවා නේ තියනවා. හරි. එතකොට මෙන්න මෙහෙම ඩයෝඩ් එක සම්බන්ධ කරොත් මෙහෙම ඩයෝඩ් එක සම්බන්ධ කරොත් එහෙම මේක හරහා ධාරාව ගලනවාද? ඉස්සෙල්ලාම පොඩ පොඩ බලන්න ඕනේ. මේ පැත්ත මොකද්ද? එන්ද පීද? මේ පැත්ත එන්ද පීද? මේ පැත්ත මොකද්ද? ශේහාන් පී. ඔව් මේ පැත්ත පී පැත්ත. මේ පැත්ත? එතකොට එන්ද. මේ එන් පැත්ත. එතකොට මේක හරහා ධාරාවක් ගලනවද? නැහැ. ධාරාවක් ගලන්නේ නැහැ. ගලනවා. මේක හරහා ධාරාවක් ගල්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපි ඩයෝඩ් තියෙනත් ඒකමනේ. මොකද? ඔව් උඩ තියෙනත් ඒකමයි. උඩ තියෙනත් ඒකමනේ. ඔව් උඩ තියෙනත් ඒකමයි. මේ පැත්ත P, මේ පැත්ත N. උඩ තියෙනත් ඒකමයි. මෙන්න මේ විදිහට තිබුණොත් එහෙම ධාරාව ගල්. දැන් ඔයාලට මේකෙන් පස්සේ දැන් මේ විදිහට තිබුණොත් මේ තියෙන්නේ මොන නැමුරුද මේ? පෙර නැමුරුද පසු නැමුරුද? නදීප? පසු නැමුරුද? මේක පසු නැමුරුද? මේක පසු धाराव गलांड पटांग उड तीन कोशे संबंध दिगट दिगट हम हित हित वेडेर मेन मेमेन पेतर धाराव गलनवा ඊතලේ මෙන්න මේ පැත්තට ධාරාව ගලන්නේ නැහැ කියලා හිතාගන්න. දැන් අපි මේ කෝෂයේ අනිත් පැත්තට සම්බන්ධ කරමු. මේ පැත්තට ඍණාග්‍රය, මේ පැත්තට ධනාග්‍රය නේද විදිහට සම්බන්ධ කරමු. එතකොට ධාරාව ගලන්න උත්සාහ කරන්නේ ධනාග්‍රය ඉඳලා ඍණාග්‍රයට මෙන්න මෙහෙම තමයි ධාරාව ගලන්න උත්සාහ කරන්නේ. එතකොට මෙතනින් ධාරාව නවතිනවා. මේක පසු නැඹුරු අවස්ථාවක් තමයි තියෙන්නේ. ධාරාව මෙතනින් ගලන්නේ නැහැ. මේ කෝෂයේ අනිත් පැත්ත හරවලා දාපුවා. හරි. එතකොට අපිට මේ සංකේත භාවිතා කරලා මේ සංකේත භාවිතා කරලා අපිට පුළුවන් පෙර නැඹුරු අවස්ථාවේ පසු නැඹුරු අවස්ථාවේ අඳින්න. මෙන්න මෙහෙමයි අඳින්නේ. බලන්න ඔයාලගේ යටින් රූප දෙකක් දාලා තියෙනවා. රූප දෙකක් යටින් දාලා තියෙනවා. ඒක හොඳට බලන්න. ඒ තියෙන්නේ පෙර නැඹුරු අවස්ථාවේ පසු නැඹුරු අවස්ථාවේ සංකේත වලින් දක්වලා තමයි තියෙන්නේ. පෙර නැඹුරු අවස්ථාවේ පසු නැඹුරු අවස්ථාවේ සංකේත වලින් දක්වලා තියෙන්නේ. මෙතන කෝෂ දාලා තියෙන්නේ. මෙතන බල්බයක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ට දාලා තියෙනවා ඩයෝඩ් එක. ඒක මෙහෙම දාලා තියෙනවා. ඊට පස්සේ තව එකක් සම්බන්ධ කරලා තියෙනවා කෝෂයේ අග්‍රමාරු කරලාද ඩයෝඩ් එක මාරු කරලා. කෝෂයේ අග්‍රමාරු කරලා නේ. ඒකට මේක ඍණාග්‍රය ධනාග්‍රය ඍණාග්‍රය ධනාග්‍රය මෙහෙම ඩයෝඩේ මේ විදිහටම තියෙනවා කෝෂයේ අග්‍ර තමා මාරු කරලා තියෙන්නේ. ඊතල මේ පරිපථ දෙකෙන් මේක මම A කියලා ගන්නවා මේක B කියලා ගන්නවා. හරි ප්‍රභාෂ කියන්න බලන්න මගේ ඕක පොතේ තියෙනවා ඉතින් නේ. මේ දෙකෙන් මොකද්ද මේ බල්බ් එක දැල්වෙන්නේ? මොකේද බල්බ් එක දැල්වෙන්නේ? A වලද බල්බ් එක දැල්වෙන්නේ B වලද? මේකේ ධාරාව ගලන්නේ මේ පැත්තට. මෙහෙම තමයි ධාරාව ගලන්න උත්සාහ කරන්නේ. ධනාග්‍රය ඉඳලා ඍණාග්‍රය.
ඊට පස්සේ මේකේ ධාරාව ගලන්නේ මේ ඒකේ ඔව් ඒ වල තමයි සිද්ධ වෙන්නේ. මෙතන බලන්න මේකේ ධාරාව මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ගිහිල්ලා බලපුවාම මේක පසු නැඹුරු. හරි මේක ලස්සන්ට තියෙන ඩයෝඩ් අනිත් පැත්ත හැරලා තිබ්බෝ. ඩයෝඩ්ද? B එකේ ඩයෝඩ් අනිත් පැත්ත හැරෙවොත්ද? ඔව්. ඔව් එහෙම පුළුවන්. අන්න ඒක තමයි කිව්වේ. එක්කෝ කෝසේ අනිත් පැත්ත හරවන්න පුළුවන්. එහෙම නැත්නම් ඩයෝඩ් අනිත් පැත්ත හරවන්නත් පුළුවන්. කොහොම හරි ධාරාව මෙතනින් ගිහිල්ලා මෙතනින් එළියට යන්න විදිහට තමයි තියෙන්නේ. මෙතනින් ඇතුළට යන්න ඕනේ. මෙතනින් එළියට යන්න ඕනේ. අන්න එතකොට ඒක පෙර නැඹුරු වෙනවා. මෙතන එහෙම නේ වෙලා තියෙන්නේ. ධාරාව මෙතනින් ඇතුළට ගිහිල්ලා මෙතනින් එළියට යන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. එතන මේකෙ සිද්ධ වෙන්නේ අර හායිත ප්‍රදේශයේ පුළුල් වීගෙන යනවා ධාරාවක් ගලන්නේ නැහැ. මෙහෙම තිබුණොත්. මෙහෙම තිබුණොත් හායිත ප්‍රදේශයෙන් එන පටු වෙලා ධාරාව ගලන්න පටන් ගන්නවා. එතකොට බල්බ් එක දැල්වෙනවා. මේකේ බල්බ් එක දැල්වෙන්නේ. මේකේ තියෙන ප්‍රයෝජනයක් ලව. ඔයාලා රිමෝට් එක පාවිච්චි කරනකොට රිමෝට් එකේ මේ මේ බැටරි කෝෂය අනිත් පැත්ත හරවලා දැම්මොත් රිමෝට් එක වැඩ කරනවා. එහෙම නැත්නම් ටෝච් එකේ කෝෂය අනිත් පැත්ත හරවලා දැම්මොත් ටෝච් එක වැඩ කරනවා. ආ ටෝච් එක නෑ වැඩ කරනවා. රිමෝට් එක වැඩ කරනවා. රිමෝට් එක වැඩ කරන්නේ. ඒක කරලා තියෙන්නේ මෙන්න මේ ඩයෝඩ් එකක් දාලා තමයි ඒක කරලා තියෙන්නේ. ඩයෝඩ් එකක් දාලා තමයි කරලා තියෙන්නේ. හිතන්නකො රිමෝට් එකේ තියෙන බල්බ් එක තමයි මේ තියෙන්නේ. රිමෝට් එකේ තියෙන බල්බ් එක තමයි මේ තියෙන්නේ. දැන් ඕක අපි මේ තමයි හරි විදිය. මේ තමයි හරි විදියට කෝස් සම්බන්ධ කරන්නේ මේ විදිය. මෙහෙම සම්බන්ධ කරලා බල්බ් එක හරහා ධාරාවක් ගියොත් බල්බ් එක කැඩෙනවා කියලා හිතන රිමෝට් එක කැඩෙනවා. එතකොට අපි කරන්නේ මෙහෙම සම්බන්ධ කරොත් බැරි වෙලාවත් ඩයෝඩ් එකක් මේ විදිහට දානවා පස නැඹුරු වෙන විදිහට. එතකොට මේ පරිපථය හරහා ධාරාව ගලන්නේ නැහැ. එතකොට මේ විදිහට කෝස් සම්බන්ධ කරොත් විතරයි ධාරාව ගලන්නේ. මේ විදිහට සම්බන්ධ කරොත් ධාරාව ගලන්නේ නැහැ. එතකොට මේ විදිහට සම්බන්ධ කරොත් ධාරාව ගලන එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේකට උපකරණයට සිද්ධ වෙන හානිය වැළකෙනවා. මේ විදිහට සම්බන්ධ කරොත් හරි විදිය තමයි මේක. එතකොට උපකරණේ වැඩ කරනවා හොඳට, ධාරාව හොඳට ගමන් කරනවා. එතකොට මෙතෙන්ට අපි විදුලි උපකරණේ කියලා දැම්මොත් මෙතන බල්බ් එක නෙමෙයි. මේක උපකරණේ. විදුලිත් උපකරණේ. දැන් කම්පියුටර් වුණත් එහෙමයි. හරි සංවේදී උපකරණනේ. මේවා උපකරණේ කියලා හිතන්නකො. මේක උපකරණ. එතකොට මේක හරහා ධාරාව ගලන්න ඕනේ මේ උපකරණේ මේ විදියටමයි. මේ මෙහෙම්මයි ගලන්න ඕනේ. මේක උඩට ධාරාව ගැලවෙද්දී මේ උපකරණය කැඩෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක අපි මෙන්න මෙහෙම පෙර නැඹුරු කරලා දානවා මෙන්න මෙහෙම ඩයෝඩ් එකක්. ඒතර කෝෂ හරි විදියට සම්බන්ධ කරොත් විතරයි මේ පරිපථය හරහා ධාරාව ගලන්නේ. කෝෂ අපි වැරදියට හයි කරොත් එහෙම මේක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. එතකොට මේක විදුලි උපකරණේ වැඩ කරන්නේ නැහැ. කැඩෙන්නේ නැහැ. හැබැයි වැඩ කරන්නේ නැහැ. කලින් විදියට තිබුණොත් එහෙම ඩයෝඩ් එකක් නැතුව තිබුණොත් එහෙම අපිට වැරදිලා හරි බැටරි අනිත් පැත්තට හරවල දැම්මොත් එහෙම විදුලි උපකරණේ කැඩෙන්න පුළුවන්. ඒක ඩයෝඩේ තියෙන එක වැදගත්කමක් තමයි ඕක. අපිට පුළුවන් පරිපථයක ගලන ධාරාව නවත්තන්න ඩයෝඩයක් සම්බන්ධ කරලා අර වැරදි විදියට කෝස සම්බන්ධ කරොත් ඒ ගලන ධාරාව නවත්තන්න පුළුවන් ඩයෝඩයක් භාවිත කර. ඒතර ඔන්නෝක ඩයෝඩයක තියෙන එක ප්‍රයෝජනය. හරි ඊළඟ කොටසට ගියොත් එහෙනම් ප්‍රත්‍යාවර්ත ධාරා සිදු කරන්නේ මම ඕකත් අද කරන්න කියලා හිතන් ආවේ. උනාට මේ පාඩම කරගෙන යනකොට හිමීට කරන්න ඕනේ මේක. අපිට හෙට කරලා තව දවසක් වගේ යනකොට මේ පාඩම ඉවර කරගන්න පුළුවන්. මේ ට්‍රාන්සිස්ටර් වලට දවසක්ම යනවා. අද ප්‍රත්‍යවර්ත දාලා සිදු කරන්නේ මම පටන් ගන්නෙ නෑ. ඒක පටන් ගත්තොත් එහෙම එක දිගට ඒක ලස්සනට කරගෙන යන්න ඕන. අද කරපු ටික කොහොමද මේ තේරුණාද දසුන්? තේරුණා සර්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු හරි කියන්නකෝ. දැන් මට තව විනාඩි 10ක් විතර තියෙනවා. මේ 10ක් නේ විනාඩි 5ක් විතර නේ. ඔයාලට කීයට දී ළඟ පන්තිය පටන් ගන්නද?
හරි එහෙනම් අපි අදට පන්තිය නවත්තමු හෙට 8 වෙනි අපි පන්තිය වටන් ගන්න හෙට 8 8 පන්තිය වටන් ගමු මේ අද හරි එහෙනම් අද පන්තිය නවත්තමු මේ අර මේ පේපර් දීලා තියෙනවා දැන් ඉතින් කරපු නැති ඒවා කරපු නැති අය මේ පේපර් පොඩ්ඩක් ඩේටා ප්‍රමාණයක් දාගෙන අඩවල් වහලා එහෙම තියනවා නම් ඔය පස්සේ සල්ලි ගන්න මොකක් හරි කරගන්න පුළුවන් නේ මට හරි මේ මේ කඩවල් වහලා තියනවා නම් කියන්නේ ඒ වගේ වෙලාවට යම් පොඩි ඩේටා ප්‍රමාණයක් දාන්න පුළුවන් ඉතින් හරිද ඒක නිසා මේ කොහොම හරි පේපර් ටික කරන්න ඒවා පාඩම් කරන්න මේ ඒ පාඩම් කරන්නේ නැතුව නම් මේකෙන් ගොඩ යෑමක් නෑ ළමයි. හරිද? මම ඊයේ බැලුවා මේ ඔයාලගේ ප්‍රතිඵල 2019 සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රතිඵල 161යි. මේක මේ ABC නෙවෙයි මේ මේක පාස් ප්‍රතිශතය. 161යි පාස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 140ක් මේ 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 140කට ආසන්න ගානක් ළමයි මේ 35ට අඩුයි. ලකුණු 35ටත් අඩුයි. ලකුණු 35ටත් අඩු නෙවෙයි ළමයි මේක ලකුණු 35ට නෙමෙයි මේක ලකුණු 30ට විතර අඩු කරනවා ලකුණු 30ට විතර අඩු කරනවා S එක මොකද පාස් ප්‍රතිශතය අඩු නිසා අන්න ඒක නිසා තමයි මේක 161ක්වත් පාස් වෙලා තියෙන්නේ. ඒතර ඊට යටින් ඉන්නේ ඉංග්‍රීසි විතරයි. විද්‍යාවට වෙලා තියෙන දේ මම මේ කියන්නේ. ඒක තමයි කියන්නේ විද්‍යාව පේපර් කියන්නේ ළමයි මේ ජීවිතේ ලේසි කරන්න. ලේසි කරන්නෙත් නෑ. අනික එක තමයි ලේසි එකට පාස් කරන්නෙත් නෑ. හරි අසාධාරණයක් අපි විද්‍යා ගුරුවරු විදිහට අපේ ප්‍රතිඵල හැමදාම පොඩ පොඩ අඩු ඉස්කෝලවල. එතකොට හැම ඉස්කෝලකම බලන්න විද්‍යාව ඒ දෙකක් තුනක් විතර තියෙනවා ළමයි 100කට විතර. එතකොට විද්‍යාව ඒ දෙක තුනක් තියෙනවා නම් ගණන් වලට ටිකක් ඒ ප්‍රමාණය වැඩි වෙනවා. මොකද විද්‍යාව කියන්නේ එහෙම විශයක්. ටිකක් ඒ දාන්න ටිකක් අමාරුයි. එතකොට ඔයාලගේ ප්‍රතිඵල සටහනේ විද්‍යාවට ඒකක් තියෙනවා නම් විද්‍යාවට ඒ අකුරක් තියෙනවා නම් ඒක හරි වටින ප්‍රතිඵලයක්. හරි මොකද පාස් වෙන්නේ 160යි නං 140 ෆේල් වෙනවා නං ඔයාලගේ ප්‍රතිඵල සටහනේ විද්‍යාවට ඒකක් තියනවා කියන්නේ ඒක පුදුමාකාර වටිනකමක් තියෙන. අන්න ඒකයි වෙන්න ඕනේ. හරි දැන් ඔක හැම විෂයෙටම ඒ දාන්න ඕනේ. විද්‍යාව ගැන චුට්ටක් මීට වඩා වැඩිපුර බලන්න. හරි පාඩම් කරන්න වෙන කරන්න දෙයක් නැහැ. මොකද මේ සමාජයට ගියන් පස්සේ ඔයාලා මේ සමාජයට ගියන් පස්සේ ළමයි මේ නිදහසට කරුන්නේ නැහැ. දැන් ඔයාලා කියනනේ අරක පාඩම තේරුන්නේ නැහැ කියලා මේ පාඩම තේරුන්නේ නැහැ කියලා විභාගෙට නිදහසට කරුණු කිසිවක් නැහැ. විභාගෙට උත්තරය හරිනම් හරි, වැරදි නම් වැරදි. සර්ට මේ උගන්වපු එක මට තේරුන්නේ නැහැ. මේක මට තේරුන්නේ නැහැ. ඒව අදාළ නැහැ. ඒක නිසා මම කියන්නේ මම ඉන්නේ ඔයාලට කියලා දෙන්න, පොත් තියෙන්නේ කියවන්න. ඒ හැම එකෙම උපරිම ප්‍රයෝජන අරගෙන මේ ටිකේ තව මාස 4යි 5යි තියෙන්නේ. මේ ටිකේ ඔයාලගේ අනාගතේ හොඳ කරගන්න. හොඳ පැත්තකට හරි යන්න. හරි. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. හෙට උදේ 8ට පන්තිය කරමු. අද කරපු ටික පාඩම් කරගෙන යන්න. හරි. දැන් හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් සර්.